සමන්තචක්කවාලේසු අත්‍රා කච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස් සුනන්තු සංඝමොක්කදං ධම්මස්සවන කාලු අයන්බදන්තා ධම්මස්සවන කාලු අයන්බදන්තා ධම්මස්සවන කාලු අයන්බදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද සිල්මෑණිවරුන්ගෙන්ද අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි අද උතුම් වෙසක් පුරපසළොස්වක පොහොය දවස අපි කවුරුත් දන්නවා එදා මාතුපෝසත ජාතකයේ පටන් විසි අසංකේය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා උතුම් බුද්ධ රාජ්‍යයට පත්වෙලා අවුරුදු 45ක් තිස්සේ මේ ලෝක සත්වයාට මහත් අනුකම්පාවෙන් යුක්තවම මේ ලෝක සත්වයා සංසාර දුකින් මුදවා ගැනීම අරමුණු කර ගනිමින්ම රාජධානීන් රාජධානියට නගරයෙන් නගරයට ගමින් ගමට ගෙන්ගෙට වඩිමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා ලෝක සත්වයා වෙනුවෙන් මහත් වූ සේවාවක් සිද්ධ කරලා පින්වනේ අද වගේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසක උතුරට පයදා දකුණට හිසදා නැගෙනහිරට පිටුපා බටහිරට මුහුණලා පිරිනිවන් පාණ්ඩ සිද්ධ වුණා අදවන් වෙසක් පුර පසළොස්වක පොහොය දවසක. ඉතින් ඕගොල්ලෝ විශාල කාරණා මේ සම්බන්ධව දන්නවා. ඒ මල්ලව රජුරුවන්ගේ සල්ලුවෙනි තමයි පිරිනිවන් පෑන්ඩ සිද්ධ වුණේ. අපිට පින්වත්නි වෙසක් පුර පසළොස්වක පොහොය දවස කියනකොටම සිදුවත් කුමාරයාගේ උප්පත්තියත් බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වයත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් යන ඒ උතුම් අවස්ථා තුන තෙමගුලක් විදිහට අපි සිද්ධ කරනවා. වාසනාවන්ත අවස්ථා තුනක් විදිහට සිහිපත් කරනවා. ඔබට යම් විටක හිතෙන්ට පුළුවන් ඉපදීමත් අපිට වාසනාවක්, ඒ වගේම සම්මා සම්බුද්ධ බවට පත්වීමත් අපිට වාසනාවක්. හැබැයි එහෙත් පිරිනුවන් පාන එක වාසනාවක්ද, ඒක සමරන්න ඕන අපි සතුටෙන්ද දුකෙන්ද කියලා. පින්වන්නේ ඒකත් සතුටෙන් අපි සමරන්නේ. දැන් ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, උප්පත්තිය ශ්‍රේෂ්ඨයි, ඊටත් වඩා මහත් ශ්‍රේෂ්ඨයි සම්මා සම්බුද්ධ බවට පත්වීම. පිරිනුවන් පාන එකත් ශ්‍රේෂ්ඨයි. ඇයි පින්වන්නේ ඒක වාසනාවන්ත වෙන්නේ? පින්වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පානව කියනකොට
පෙනදි පෙර සංසාරයේ කරන ලද කර්මවලට ලැබුණු මේ විපාක විඳින්න තියෙන කය මේ ස්කන්ධ ටිකත් පින්වන් පාන එක තමයි දාට වෙන්නේ. එතකොට තවත් මතුවට කිසි දවසක මෙවැනි කයක් නිසා හටගන්න වේදන ඇති වෙන තැනක් ඇත්තේ නැහැ. පින්වන් මේ සම්මා සම්බුද්ධ වෙනකොට රහත් ඵලය සාක්ෂාත් වෙනකොටම පින්වත්නි ඉස්ක කියන්නේ කෙලෙස් පිරිනිවීම සිද්ධ වෙලා. කෙලෙස් පිරිනිවීම සිද්ධ වෙච්ච නිසා උන්වහන්සේලාට මානසික පීඩාවක් නැහැ. කෙලෙස් පිරිනිවීම සිද්ධ වෙච්ච නිසා මානසික පීඩාවක් නැහැ. හැබැයි එහෙත් අතීතයේ කරපු කර්මවලට තමයි මේ කය අපිට ලැබිලා තියෙන්නේ. ඒ කයට ලැබෙන කර්ම විපාක තියෙනවා. ඒ නිසා කායික වේදනාවන් තියෙනවා. හැබැයි සම්පූර්ණ කියන්නේ ස්කන්ධ ටිකත් පිරිනිවන් පානකොට එතකොට ඒ ලැබෙන කායික වේදනාවනුත් නැත. නිදහස්. ආන්න ඒක නිසා තමයි ඒ පිරිනිවන් පාන එකත් ශ්‍රේෂ්ඨ දෙයක් වෙන්නේ. දැන් ඔබ මැරුණොත් පින්වත්නි ඔබ මැරුණොත් මොකද ශ්‍රේෂ්ඨද? දැන් ඔබ මැරුණොත් ඔබේ ගෙදර අය හරි ප්‍රසාදෙන් සතුටෙන් සමරනවද? ඒ නෑ. මක් නිසාද? ගෙදර අය දන්නව ඔබ මැරුණොත් අනිවාර්යෙන් මල පෙරේතෙක් වෙලා, එහෙම නැත්තම් තිරිසන් සතෙක් වෙලා, නිවි සතෙක් වෙලා. ඒක නිසා දෑත් නලලෙ වැඳගෙන හිසේ ගහගෙන ගෙදර අය සියල්ලෝ මඩනවා. මක් නිසාද? මෙතන් මෙච්චර ශ්‍රේෂ්ඨ ශාසනයක් ලැබිලත්, මෙච්චර ශ්‍රේෂ්ඨ මනුසත් බවක් ලැබිලත් අපේ ඥාතියා දන් දුන්නේ නැහැ, සිල් රැක්කේ නැහැ, භාවනා කළේ නැහැ. ඒ නිසා අන්න ඒවට විපාක මෙයාට ලැබෙනවා. දැන් එතකොට ගෙදර අය දන්නවා මෙයාට ලැබෙන විපාක නම් සම්මතේනුත් හොඳ ඒවනම් නෙමෙයි. මක් නිසාද? මෙයා ඉද්දි වැපිරුවේ හොඳ බීජ නෙමෙයි. අන්න ඒක නිසා ගෙදර අය පින්වන්නි තමන්ගේ ඥාතියෙක් මැරුණට පස්සේ ඔබ අඬන තැන් හොඳට චෙක් කරන්න. ඒ අඬන්නේ අරගොල්ලෝ දන්නව ඇතුලේ පැටිගිරිය. ඉද්දි මෙයා වැරදි වැඩ කර කර, කායික වැරදි කර කර, වාචසික වැරදි කර කර, අන් අයට හිංසා පීඩා කර කර හිටියා. දැන් කය බිඳී මැරුණා. මරණයට උපත සකස් වෙන ස්වභාවය දන්නවා. ඒක දුක්ඛිත වූ පීඩිත වූ තැනක් කියලා ඔබ දැනගෙන තිබුණොත් පින්වත්නි අහපු ධර්මයකට හරි අනුමාන විදිහකට හෝ ඔබ සැක කරගෙන හිටියොත් ඔබට නම් පින්වන්දි ඇත්තටම සංවේගයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. මක් නිසාද? අනේ මේ මනුස්සය කොච්චර මහන්සිලා අපිට කන්න හම්බ කර දුන්නද, දැන් උපදින තැන අපිට දැනෙනවා. ආන්න ඒ නිසා එහෙම වෙනවා. හැබැයි ඔබ ඥානවන්ත වෙලා තිබුණොත් පින්වත්නි ආන්න එතකොට ඔබට පුළුවන් ඒ අයටත් එහෙම නොවන විදි වැඩ පිළිවෙලකට යම් මට්ටමකට සකස් කරන්න. එහෙම නොවන නිසා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ ඒ මරණයත් ඒ පිරිනුවන් පෑමත් ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඔබේ මරණය ශ්‍රේෂ්ඨ නෑ. ඔබේ මරණය කාලකන්ණි මරණය. උන්වහන්සේලාගේ මරණය ශ්‍රේෂ්ඨයි. දැන් ඔබ මරණට පස්සේ බලන්න, දැන් භාග්‍යවතුන් වහන්සේලා පිරිනුවන් පෑවා, මහරහතන් වහන්සේලා පිරිනුවන් පෑවා, උන්වහන්සේලාගේ ධාතු කියලා අස්ති කොටස් අපි ගෙනහල්ලා මහා පූජනීය විදිහට වන්දනා කරනවා. ඔබ මැරුණට පස්සේ ඔබට ආරක්ෂාවේ කියලා ඔබට කන්න බොන්න හම්බ කර දීලා රැකවරණ දිදී හිටපු අම්මා තාත්තා හෝ ස්වාමි පුරුෂය හෝ බිරිඳ හෝ මැරුණට පස්සේ ඒ මැරුණු එකේ අඩුම ගානේ ඒ මරණේ පුච්චලා ඒකේ අලු ඩිංගක් ගෙදර වත්තේ ගෙනත් ඉස්සොත් මොකද ඔබ කියන්නේ?
මොකද ඔබ කියන්නේ? මුළු ඉඩමම ඉඩමම පාළුයි. ඇයි? එතකොට මේ හොඳ එකක් නෙමෙයි. එතකොට ඔබත් ඔබේ ඇතුළේ හිත දන්නවා මේ මිනිහා නම් හොඳ මිනිහෙක්. දැන් මැරුණට පස්සේ අලු ටික දැම්මම වත්තත් පාළු නම් ඉද්දි පලාතම පාළු කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. අන්න බලන්න මහරහතන් වහන්සේලා ඉද්දි මුළු ලෝකයටම ශ්‍රේෂ්ඨයි ආලෝකය. ආන්න පිරිනුවම් පෑවත් ඒ අස්ති ශ්‍රේෂ්ඨයි. බලන්නකෝ මේ එකම විපර්යාසය තියෙන්නේ තමන්ගේ හිතේ. පින්වත් කෙලෙස් බරිත හිත නිසා තමයි මේ ස්වභාවයන් ටික සකස් වෙලා තියෙන්නේ, දුක්ඛිත ස්වභාවය. ඔබට පුළුවන් නම් පින්වත්නි මේ හිත දකිමින් මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න පුළුවන්කමක් තියෙනව නම් ආන්න එතකොට ඔබත් වාසනාවන්ත ශ්‍රේෂ්ඨ සම්පන්න කෙනෙක් වෙනවා. ඒකයි පින්වන්නේ. ඒ නිසා එහෙමනම් දැන් දකින්න භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි අවුරුදු 45ක් තිස්සේ මේ සම්බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ අවුරුදු 45ක් තිස්සේම මහත් අනුකම්පාවෙන් යුක්තවම අපට දේශනා කරන්නට යෙදුනේ ආන්නේ ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලා. පින්වත්නි කෙනෙක් නැවත නූපදීම තමන්ගේ හිත තුල සකස් කරගත්තොත් ඒ කියන්නේ උතුම් රහත් භාවය හිත තුල පරිවර්තනය කරගත්තොත් පින්වත්නි ඒක මහා ශ්‍රේෂ්ඨයි. ඒක බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළුනේ ආන්නේ ශ්‍රේෂ්ඨත්වය ලබා දෙන්න. ඒ ශ්‍රේෂ්ඨත්වය ලබා දෙන්න. එහෙම නැතුව පින්වත්නි අපිට දිව්‍ය මනුස්ස ලෝක සැප ලබා දෙන්න නෙමෙයි. එහෙනම් ඔබ හොඳට දකින්න අපිට බුදුරජාණන් වහන්සේ මේ 27 කල්පලක්ෂයත් තිස්සේම පින්වත්නි පාරමිතා පුරලා අපිට මේ උත්තරේ හොයලා දුන්නා. උන්වහන්සේ හෙව්වා පින්වන්නේ දන් දුන්න කෙලවරක් නැතුව බිරිඳක් දන් දුන්නා, දරුවොත් දන් දුන්නා, ඇස් මස් ලේ නහර සියල්ල දන් දුන්නා. හැබැයි බුදු බව ලැබුණේ නැහැ. ඇයි? පිනොත් මේක ලැබෙන ක්‍රමයේ දන්නේ නැති නිසා දන් දුන්නොත් මේ බුදු බව බුදු වෙයි කියලා හිතාගෙන නිවන් දකී කියලා හිතාගෙන තියෙන රජකම දන් දුන්නා. අද ඔබට පුළුවන් ද බලන්න මොනවා හරි තමන්ගේ රැකියාවවත් දන් දෙන්න? බෑ. රජකමක් දන් දුන්නා මොකක් අරමුණු කරන්ද? නිවන් ලැබෙයි කියලා හිතා ප්‍රාර්ථනා කරා. නිවන් දැකින් ලැබෙයි කියලා නිවන් දැක්කේ නෑ. ඊට පස්සේ දුන්න පුදුම විදිහට දම් පැන් දුන්නා. නිවන් දැක්කේ නෑ. බිරිඳ දරුව දුන්නා දීලා ප්‍රාර්ථනා කරා නිවන් දකින්න කියලා. නිවන් දැක්කේ නෑ. එතකොට උන්වහන්සේ අවබෝධ කරගත්තා එහෙමනම් මේ දම් පැන් දීලා මේ කටයුතු කරලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ. හැබැයි උන්වහන්සේ ඒක අවබෝධ කරගෙන උන්වහන්සේ අපිට අනුශාසනා කරා එහෙනම් මේ බාහිර දම් පැන් දීලා ඇසිස් මස්ලේ දීලා මේව පූජ කර ඉඩකඩම් කෙත්වතු පූජ කරලා නිවන් දකින්න බෑ. හැබැයි ඒවට ආනිසංසය ශ්‍රේෂ්ඨ සම්පන්න ආනිසංසයක් තියෙනවා. එහෙත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ. ඇයි පිනම් නිවන් දකින්නේ නැත්තේ? නිවන් දකින්න නම් කෙලෙස් පිරිනිවෙන්න ඕන. කෙලෙස් සකස් වෙන්නේ තමන්ගේ හිත තුල. සිත තුල තමයි කෙලෙස් සකස් වෙන්නේ. ඒ කෙලෙස් පිරිනුනොත් තමයි, කෙලෙස් ටික ප්‍රහාණය වුනොත් තමයි නිවන් දකින්නේ. තියෙන බඩමුට්ටු ටික හිස් වුණා කියලා නෙමෙයි. ආනවද එතකොට බලන අද මේ වෙසක් පොය දවසේ මේ ලංකාවේ කී දෙනෙක් මල් පුදලා පහන් පත්තු කරලා කිරියාහාර පූජ කරලා ওই විවිධ දේ කරලා අද කී ලක්ෂයක් නිවන් ප්‍රාර්ථනා කරයිද? අනේ බලන්නකෝ පින්වන්.
ඇයි උන්වහන්සේ අබුද්ධෝත්පාද කාලේ කරපු ටික ඒ වැඩ පිළිවෙල වැරදියි කියලා සම්බුද්ධ බවට පත් වුණාට පස්සේ අනුශාසනා කරා. නමුත් ඒ වැඩේ මත කරන කී ලක්ෂයක් ඇද්ද පින්වත්? එතකොට ඒ කරන අය පිළිගන්නවද බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා කියලා? නෑ. හැබැයි යවුච්චෙන්නේ ඔව් අපිත් බුදුන් වඳින්න ගියේ. අපි මේ දවස් සිල් ගන්න ඕන, අපි මේ ටික කරන්න ඕන, ඒකමයි මේ වෙසප්ප වේදා මේ කටයුතු කරන්න කියලා කියනවා. හැබැයි ඒගොල්ලෝ තේරෙන්නේ නෑ. එහෙම කියලා යාඥා කරනවා, ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්න ලැබේවා කියලා. ඒ බෝසතාණන් වහන්සේ කරපු වැඩ ටික අපිට දැන් සම්මා සම්බුද්ධ වුණා, බුදු වුණා, බුදුරජා සම්බුද්ධත්වයට බඩපත් වුණා. පත් වෙලා උන්වහන්සේ දේශනා කරනවා, ඒ ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නෑ. නමුත් ඔබ පිළිගන්නේ නෑ. ඇයි? බුදුහාඳුරුන්ට කීකරු නෑ ඔබ. ඒක නිසා නෑ ස්වාමීනි අපි දන් දීලා නිවන් පතනවා, නෑ ස්වාමීනි අපි වෙන දේවල් පුද පූජා කරලා නිවන් පතනවා. එතකොට දැන් ඒගොල්ලෝ උත්සාහ දරනවා ආපහු ඒගොල්ලොත් පාරමිතා පුරාගෙන ඇවිල්ලා නිවන් අවබෝධ කරන්න. දැන් අවබෝධ කරන ක්‍රමයේ දේශනා කරලා තියෙනවා. එතකොට එහෙනම් දැන් දකින්න පින්වත්නි, දන් දීලා නිවන් දකින්න බෑ. හැබැයි දන් නොදී ඉන්න කියලාද කියන්නේ? නෑ නෑ නෑ, දන් දුන්නොත් තමයි මෙවැනි සුගතියාත්මවල උපදින්න වෙන්නේ. ඒ මෙතෙන්ට එන්න පුළුවන්කම ලැබෙනවා දන් දුන්නොත්. හැබැයි මෙතෙන්ට ආපලියට නිවන් දකින්නවද? නෑ පින්වත්නි. මෙතෙන්ට ආවා. හැබැයි ආවට මෙතන ප්‍රතිඵලය ගන්න බෑ. අද ලංකාවේ කී ලක්ෂයක් මේ බුද්ධ වචනේ අහන්න තියා ඉන්නවද? ඒ වගේමයි පින්වත්නි, බෝසතාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ අනන්ත සීලාදී ගුණධර්ම රැක්කා. අනන්ත සීලාදී ගුණධර්ම රැක්කා. සිල් රැක්ක රැක්ක රැක්ක. හැබැයි නිවන් පැතුවා. සිල් රැකලා නිවන් ලැබුණෙත් නෑ. බලන්නකෝ, ඔය සාන්ති ජාතකයේ අහලා තියෙනනේ මොන තරම් විදිහට ඉවසීම දිනු කරාද කියලා. නිවන් දැක්කේ නෑ. දැන් අද ඔබ සිල් රැකලා නිවන් පතන. බලන්නකෝ, අබුද්ධෝත්පාද කාලෙත් සිල් රැක්කා. ඇයි? එදා සිදුහත් කුමාරයගේ මෑණියෝ, සිදුහත් කුමාරයා මේ බිහි වෙන වෙලාවෙත් අටසිල් ආරක්ෂා කරමින් හිටියේ අබුද්ධෝත්පාද කාලේ. හැබැයි නිවන් දැක්කේ නැහැ. මාර්ගඵල ලැබුවා හිටියේ නැහැ. ඒ වගේම එන උන්වහන්සේ තේරුම් කරගත්ත දන් දීලා නිවන් දකින්න බෑ කියලා අවබෝධ කරගත්තා. සිල් රැකලා නිවන් දකින්න බෑ කියලා අවබෝධ කරගත්තා. ඒ වගේමයි පිරණි භාවනා කළා. භාවනා කරලා පින්වන්නේ, ඔබ දන්නව ඒ කාලේ හිටියා ආලාර කාලාමල, උද්දකරාම පුත්තල, පංච අභිඥා අෂ්ට සමාපatti ලැබපු අය හිටියා. ගියා ඒගොල්ල ළඟට භාවනා කරා, අර පළ ගත්තා. පංච අභිඥා අෂ්ට සමාපatti ලැබුවා. උඩින් යන්න පුළුවන්? මොකුත් නැහැ. මොකුත් නැහැ කියන්නේ එතෙන්දී උන්වහන්සේම දේශනා කරනවා, මම හොයන නිවන නම් මේක නෙමෙයි. මම හොයන එක මේක නෙමෙයි කියලා දාලා ගියා. එතනින් දාලා ගිහිල්ලා තමයි පින්වන්නේ ආන්න මේ සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ. ඇයි පින්? දැන් ඔබ බලන්න, දැන් ඔබ මොකද? ඔබ භාවනා කරනවා. දැන් ඔබ භාවනා කර ධ්‍යාන ලබා ගන්න හදනවා. අබුද්ධෝත්පාද කාලෙත් කරා, පංච අභිඥා අෂ්ට සමාපත්තිත් ලැබුවා. හැබැයි සෝතාපන්නවත් නැහැ. උන්වහන්සේකට තේරෙන උන්වහන්සේ තීරණය කරා, දන් දීලා සිල් රැකලා භාවනා කරලා නිවන් දකින්න බෑ. හැබැයි දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න ඕන. ඒව කරන් ඒ කර්මවලට විපාක තියෙනවා. ආන්නේ නම් අපි දන් දුන්නු නිසා, සිල් රැකපු නිසා, භාවනා කරපු නිසා තමයි අද විපාක විදියට මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා. හොඳ මිනිස්සු විදියට යමක් කිව්වම් තේරුම් කරගන්න පුළුවන් විදියට, කන්න බොන්න ඇතුව, පහසුකම් ඇතුව මේ ඉපදිලා තියෙන්නේ දන් දීපු නිසා, සිල් රැකපු නිසා, භාවනා කරපු නිසා. ඔන්න ඒ ටිකේ ප්‍රතිඵලය. ඔන්න දන් දුන්න, සිල් රැක, භාවනා කරා, ඔන්නේ ටිකේ ප්‍රතිඵලය තමයි මේ ඒ රිසල්ට් එක.
දැන් කරන්න ඕන මොකද්ද? මෙතන ඉඳලා දැන් ඔන්න බුදුහාමුදුර මොන ගැහෙන වැඩ පිළිවෙලෙ දෙමින් එහාට මෙතෙන්ට එන්න දන් දෙන්න, මෙතෙන්ට එන්න සිල් රකින්න, මෙතෙන්ට එන්න භාවනා කරන්න. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා ඔබ කරන්න ඕන ඊට එහා වැඩ පිළිලක්. ඒ කියන්නේ මෙතෙන්ට වෙලා දන් දෙන්න එපයි කියන එකද? නෑ නෑ, දන් දෙන්න, සිල් රකින්න, මෙතෙන්ට වෙලා භාවනා කරන්න. හැබැයි ඔබ අර ඊට පෙර දන් දුන්න සිල් රැක්ක භාවනා කිරීම කරනකොට පැවැත්වූ මානසිකත්වයේ නෙමෙයි බුද්ධ ශාසනයක දන් දෙනකොට පවත්න්නේ කියන එක තේරෙන්නේ නෑනේ. පින්නනි, අබුද්ධෝත්පාද කාලයේ දන් දෙන්නේ සුගතියේ උපත බලාපොරොත්තුෙන් හිත තුල. එතෙන්දි හිත තුල බැඳීමක් තියෙනවද නැද්ද? සුගතිය බලාපොරොත්තුෙන් දන් දෙනව කියනකොට බැඳීමක් තියෙනවද නැද්ද? එතකොට කෙලෙස්ද නැද්ද? උපදිනවද නැද්ද? දුකද නැද්ද? දුකයි. ආන බුද්ධෝත්පාද කාලයේ දන් දෙන්නේ තියෙන ටික දෙනෝ, සිතෙන් බලාපොරොත්තුවක් තියාගෙන නෙමෙයි, අතහැරලා දෙනවා. සුගතිය බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි, අතහැරලා දෙනවා. ආන් ඒ දුන්නු දාන ගැන මෙනෙහි වෙලා එනවනම් ඒ හිතේ ස්වභාවය දකිනවා. දානෙ මෙහෙන් දුන්නා, හිතේ සංයෝජනයක් හටගත්තනම් ඒ සංයෝජනය දකිනවා. ඒ සංයෝජන දකිනවා. ඒ සංයෝජනේ හේතු කොටගෙන නූපන් සංයෝජන හටගන්න ඒකත් දකිනවා. දැන් ඒක ප්‍රහාණය කරනවා. බලන කොච්චර ශේෂ. අබුද්ධෝත්පාද කාලේ ඔක දන්නේ. අබුද්ධෝත්පාද කාලේ සිල් රකින්නේ පින්වන්නේ දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය බලාපොරොත්තු වෙමයි, සතර පායට වැටෙන එකෙන් වළක්වන්නමයි. දැන් බුද්ධෝත්පාද කාලික සිල් රකින්නේ එහෙම. දැන් පින්වන්නේ ඔබ මීට පෙර සිල් රැක්කේ දීර්ඝායුෂ බලාපොරොත්තු වෙන්නේ නැද්ද? සතර පායට වැටෙනවට බයින්ද නැද්ද? පවට බයේද නැද්ද? පවට බයේ. හැබැයි බුද්ධෝත්පාද කාලික සිල් රකින්නේ පවට බයේ නෙමෙයි. අයි පවට බයේ කියනකොටම පින්වත්නි මේ සිල් කැඩුනොත් මම සතර පායට වැටෙනවා. එතකොටම බැඳිලාද නැද්ද? බැඳිලා. එතකොට සිල් රකින්නේ මම රකින්න. සිල් රකින්නේ මම රකින්න. ඒ අබුද්ධෝත්පාද කාලේ. බුද්ධෝත්පාද කාලේ සිල් රකින්නේ මම රකින්න නෙමේ, මම නසන්න. කිව්වක තේරුණේ නැත. දැන් අබුද්ධෝත්පාද කාලේ සිල් රකින්නේ අනේ බොරු කියන්න බෑ, ගොළුව වෙලා උපදිනවා. එතෙන් දැන් සිල් රකින්නේ මොකට බයද? ගොළු වෙලා දැන් බොරු කියන්නේ නැත්නම් මොකට බයද? ගොළු වෙලා උපදිනවට බයයි. පොරවන්නේ නැහැ. මොකද? පොරන් හොටල්ලා වගේ වෙලා උපදිනවා. කළු දැලි මූණවල් ඇතුව උපදිනවා. ඊට පස්සේ සත්තු මරන්නේ නැහැ. මොකද? අඩු වයසින්. අනේ මේ සත්තු මැරුවොත් මමත් අඩු වයසින් මැරිලා යනවා. අනුන්ගේ අතපය කැඩුවොත් මගේත් කැඩිලා යනවා. ඒක කරාන් පස්සේ සතර පායේ උපදිනවා. දැන් ඇත්තටම ඔබ දැන් මේ සිල් රකින්නේ එහෙම සතර පායේ වැටෙනකොට බයේද නැද්ද? ඔව්ද නැද්ද? එන්නේ එහෙම බයේ නම් තාම ඔබ අබුද්ධෝත්පාද, අබුද්ධෝත්පාද කාලේ. බුද්ධෝත්පාද කාල නම් පින්නන්නේ ඔබේ අතින් සිල් කැඩුනා. චරයි සිල් කැඩුනා දැක්කා. දැන් හිතවද දෙනවා නම් අන්න කැඩුණු සීලිපන්ද දැක්කා. හිතේ ඇති වෙන සංයෝජනේ එතනින් අත මිදුණා. ඊට පස්සේ සීලය ආරක්ෂා කරනවා. දැන් බුද්ධෝත්පාද කාලේ කරන්නේ මොකද්ද පින්නන්නේ? බොරු නොකියන්නේ ගොළුව වෙනවට බයේ නෙමෙයි. එයාට බොරුවක් කියන ඊට තුල අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. අනුන්ගේ පණක් රසන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. එයාගේ හිත තුලින්ම ඒ බැඳීම අයින් වෙලා. ආන්න බුද්ධෝත්පාද කාලේ. දැන් ඔබ බොරුව නොකිය හිටිට ඇතුලේ තියෙනනේ කියන්න ඕනේ කියලා. ඔව්ද නැද්ද? තියෙනවා. හොරකම නිකරුවට ඇතුලේ තියෙනනේ හොරකම කරන්න ඕන කියලා. ඔව්ද නැද්ද? අරක්කු නොබිව්වට ඇතුලේ තියෙනනේ බොන්න පොඩ්ඩක් ඇත්තන් කියලා. තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට ඒ තියෙන්නේ මොකද්ද එහෙනම්? අන්න නොබිව්ව කියලා යා සිල්වතා වෙන්නේ නැහැ. කෙනෙක් අරක්කු බොන්නේ නැහැ. දැන් ඔබ කියන ඔබේ මහත්තයා අරක්කු බිබී හිටියපු කෙනෙක් නම්
දැන් බොන්නේ නැත්තම් අනේ ස්වාමීනාද හරි ශෝක් දැන් හොඳ සිල්වත් බොන්නේ නැහැ. නෑ ඒ මිනිහට හැමතිස්සෙම මතක් වෙන්නේ බෝතල්. එතකොට මතක් වෙනකොට හිත ඇතුලේ සංයෝජනේ තියෙනවද නැද්ද? තියෙනවා තියෙනවා සංයෝජනේ තියෙනවා. හැබැයි කටින්නම් බොන්නේ නෑ. එතකොට ආන්නයාට දහම අවබෝධ වෙනව නම් පින්වන්දී වෙන්න ඕන මොකද්ද? කටින් නොබොන්න ඕන. හැබැයි හිතෙන් බොන එකත් නවතින. හිතෙන් බොන එකෙන් අත මිදෙනකොට ඉබේම කටින් බොන එකත්. දැන් ඔබ කරන්නේ මොකද්ද? හිතෙන් බොන්න ඉල්ලනෝ කට වහනෝ. කියනක තේරෙන්නේ නැහැ. හිත කචල් කටසෝ. හැබැයි එතකොට මැරෙනකොට ඊළඟ උපතට හේතු සකස් වෙන්නේ කටෙන්ද හිතෙන්ද? එතෙන්ද ඔබ රකින්නේ හිතද කටද? කිව්ව එක තේරුන්නේ නැහැ. තේරුන්නේ. ඒ කියන්නේ ඔබ උත්සාහ දරන්නේ දැන් මේ කටින් බොන එක වළක්වනවා හිතෙන් කරන වැරද්ද එහෙම ක්‍රියාත්මක කරනවා. දැන් ඔබ ආරක්ෂා කරන්නේ මොකද්ද? කටද හිතද? කට ආරක්ෂා කරනවා. හිතෙන් නම් හරියට අඳෝනා සෙට් එකක් යනවා. අඳෝනා ටිකක්ම යනවා හිතෙන්. හැබැයි කටින් නම් ඒ වරද කරන්නේ නැහැ. දැන් ඔබ ආරක්ෂා කරන හිතද කටද? කට. එතකොට දැන් මැරුණට පස්සේ උපතකට හේතු වෙන්නේ කටේ තිබුණු සංවරභාවයද හිතේ තිබුණු සංවරභාවයද? දැන් එතකොට ඔබ දැන් කටින් වැරදි වැඩ කරේ නැහැ. එහෙත් හිතින් වැරදි කරාද නැද්ද? දැන් එතකොට ඔබ කට ආරක්ෂා කරයි කියලා හොඳ තැනක උපදීද? නෑ. අන්න ආරක්ෂා කරන්න ඕන තැන නෙමෙයි ඔබ ආරක්ෂා කළේ. අන්න බුද්ධෝත්පාද කාලේ වල තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි මොකද්ද? කට නෙමෙයි ආරක්ෂා කරන්න යන්නේ සිත. කට නෙමෙයි සිත, කය නෙමෙයි සිත. සිත ආරක්ෂා කරනකොටම කයයි සිත මේ කයයි වචනයයි ආරක්ෂා වෙනවා. අන්න බලන්න, අන්න බුද්ධෝත්පාද කාලේ තියෙන වෙනස. එහෙනම් දැන් අබුද්ධෝත්පාද කාලේ දානෙ දෙන්නේ අරමුණු ඇතුව, බුද්ධෝත්පාද කාලේ දානෙ දෙන්නේ හිතෙන් අත හැරලා. ඒ දුන්නු දානෙ මතක් වෙනවා නම් ඒ මතක් වෙන හිතේ අනිත්‍යතාවේ නුවණින් දකිනවා. සිල් රැක්ක නම් මම නම් සිල් රැක්ක, මෙයා නම් ඒව නැ, මෙයා වැරදි කරනවා මම නම් එහෙම නැ කියනකොට උන්ද බැඳිලාද නැද්ද? බැඳිලා. බැඳීම් ගැටීම් සකස්. එතකොට දැන් කවුරු හරි දැන් ඔබ හිතන්නකෝ මෙහෙම, ඔබේ ගෙදර මහත්තය මේ අරක්කු බොනවා කියලා හිතන්නු. දැන් නෝන බොන්නේ නැහැ. එතකොට දැන් නෝන සිල් ගන්නවා. නෝන සිල් අරගෙන ඇවිල්ලා අර මනුස්සයා මාතර දවසක් විතර බොනවා කියනකෝ. නෝන සිල් අරගෙන ඇවිල්ලා අර මනුස්සයට කියනවා හැමදාම කියන බොන එක පිළිබඳ සඳු සරුවල් වෙනවා ඕක කියනවා. දැන් මේ මනුස්සයා බොන්නේ මාතර දවසයි. අර මනුස්සයා බීම හේතු කොටගෙන සංයෝජන හදා ගන්නවා හැමදාම. දැන් වැඩියෙන්ම හිතේ කෙලෙස් හදාගන්නේ කවුද? නෝන. පින්වාදි කරන කෙනෙක් ඔබට තියෙන්නේ මෙන්න මේක මෙහෙමයි කියලා පැහැදිලි කර දෙන්න විතරයි. අපිට කවුරුවත් එකේලි කරන්න හරියට බෑ. එකේලි වෙන්න ඕන කවුද? තමන්. එහෙනම් එකම දෙයයි වෙනද අබුද්ධෝත්පාද කාලේ දන් දුන්නේ මට සැප සම්පත් ගන්න. බුද්ධෝත්පාද කාලේ දන් දෙන්නේ මම නැති වෙන්න. සැප ලබන්න නම් මම ඉන්න ඕන. ඒ නිසා බුදුහාඳුරු දේශනා කරන්නේ මම නැති වෙන්න. අබුද්ධෝත්පාද කාලේ සිල් රැක්කේ මම සතර අපායෙන් වැටෙන එකෙන් වළක්වන්න. බුද්ධෝත්පාද කාලේ සිල් රකින්නේ මම සතර අපායටවත් සුගතියටවත් ගෙනියන්න නෙමෙයි, මමම නැතිවීම පිණිස. එතකොට අන්න එහෙනම් පින්වාදී බලන්න බුද්ධෝත්පාද කාලයක් ලැබුණට පස්සේ තියෙන ශ්‍රේෂ්ඨත්වය බලන්නකෝ. මොන තරම් වටිනකමක් තියෙනද කියලා බලන්නකෝ. දැන් මේකේ තියෙන මේ හිතේ වෙනසක් තියෙන්නේ. හිතේ වෙනස තියෙන්නේ. ඒ දත් දන් දුන්නා දත් දන් දෙනවා. ඒ දත් සිල් රැක්කා දත් සිල් රකින්නවා. ඇයි? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකුමද? සම්බුද්ධත්වයට බඩපත් වෙලා මහණෙනි මම සසර හදන වඩුව දැක්කා. ඕන සසර හදන වඩුව දැක්කා. පින්වත්නි පුදුම අභාග්‍ය දෙය තමයි දන් දෙන්න පුළුවන් වඩුව නැසීම පිණිස දන් දෙන්න බැරිද?
දැන් කිව් එක තේරුණේ නැහනේ සාදුනා දෙදෙන. ඔය සසර හදන වඩුව ඉන්නේ කටේද? සසර හදන වඩුව ඉන්නේ කයේද? කොහෙද? සිතේ. සසර හදන වඩුව ඉන්නේ සිතේ. දැන් එතකොට ඔබ දන් දීලා කියනව නේද වඩුව නැසුවොත් මොකද වෙන්නේ? වඩුව නැසුනොත් මොකද වෙන්නේ? සසර දුකෙන් අත මිදෙනව නිවන්. වඩුව නැසුනොත් නිවන් දකින්නවා. දැන් ඔබ කරන්නේ මොකද්ද? දන් දීලා සිතේ බන්ධනයක් ඇති වෙනවද නැද්ද? ඇතිලා දිව්‍ය සම බලාපොරොත්තු වෙනවද නැද්ද? ඔව්ද නැද්ද? ඔව් ඔව්. සුගති උපදින්න සක්විති රජ වෙලා උපදින්න කියලා බලාපොරොත්තු හිතා ගන්නවා. මහලතා පලඳනා ලැබෙන්න කියලා හිතනවා. ඒක දන් දීලා එහෙම බලාපොරොත්තු වෙනකොටම බැඳෙනකොටම මට අනාගතේ මේවා ලැබෙයි කියලා හිතනකොටම වඩුව ඉන්නවද නැද්ද? වඩුව බඩු හදන්න පටන් ගන්නවද නැද්ද? පටන් ගන්නවා. හැබැයි දැන් දන් දීලා වඩුවට බඩු හදන්න කියලා ඊට පස්සේ ප්‍රාර්ථනා කරමු මොකද්ද? වඩුව නැති වේවා. වඩුව නැති වේ. දැන් වඩුවට අමුද්‍රව්‍ය ටික දීලා කිව් එක තේරෙන්නේ නැහනේ. දැන් එහෙනම් වඩුව නැසෙන්න නම් ඔබ කරන්න ඕන දන් දෙන්න. දැන් වඩුව අරහෙන් ඉල්ලනවා දෙන්න මට. දෙන්න. සසර හදලා දෙන්න දෙන්න. ඔය දුන්නු දාන හේතු කොට මට දෙන්න අමුද්‍රව්‍ය. මක් මොනව කරන්නද? සසර හදන්න. එතකොට ඔබ මොකද කරන්නේ? ආ මෙන්න වඩුව ඉල්ලනවා. මෙන්න වඩුව හදන්න හදනවා. උඹට මේ දෙන්නේ නැහැ. අපි දානේ දුන්න ඒක එතනින් ඉවරයි. ඒ දුන්නු එක පිළිබඳ හිතට බැඳි බැඳි එනවා නම් ඒක දකිනවා එතනින් අත අත මිදෙනකොට වඩුව මොකද වෙන්නේ? වඩුව මැරෙනවා. වඩුවට හදන්න බඩු හදන්න මුද්‍රව්‍ය නැහැ. හැබැයි දැන් ඕගොල්ලෝ නිකුත් මෙන්න තෞතිසා දිව්‍ය ලෝක උපදිනවා. මේ මේව ලැබෙනවා. මාලිගා ලැබෙනවා. මෙහෙම මේක දැන් ඕව කල්පනා කර කර ඉන්නේ නැද්ද? අටපිරිකර දුන්නම් මහලතා පලන්දනා ලැබෙනවා. ඒකේ වටිනකම මෙච්චරයි. මෙහෙම මෙහෙම කියලා හිතන්ගෙන අර අටපිරිකරක් දීලා දැන් ඕව කල්පනා කරනකොට දැන් කල්පනා කර කර ඉනකොට දැන් මොකද්ද මේ කරන්නේ මුන්දා? මුන්ද කරන්නේ සසර හදනවා. සසර හදනවා කියන්නේ මොකද්ද මුන්ද හදන්නේ? පුළුවන් උත්තරේ දෙන්න? නෑ. දුක හදනවා. උන්ද දුක. එතකොට දැන් පුදුමනේ අටපිරිකර පූජ කරලා දුක හදනවා. දැන් මුන්ද ඥානවන්තද මෝඩවන්තද? මෝඩයි. ඇයි පිනන්නේ? අටපිරිකර දුන්නනම් දුක හදන්න එපා. දැන් අටපිරිකරද දුක තියෙන්නේ? නේ නේ. අටපිරිකර ලක්ෂයක් දුන්න ප්‍රශ්න නෑ. එකක් දුන්න ප්‍රශ්න නෑ. නුදුන්න ප්‍රශ්නයක් නෑ. නුදුන්න ප්‍රශ්න නෑ. ප්‍රශ්න තියෙන්නේ කොහෙද? වඩුව ළඟ. කොහෙද? සිතේ. දැන් අටපිරිකර දීලා මෙන්න මහලතා පලඳනා ගැන කල්පනා කරනවා කියනකොට දැන් මේ දුක හදනවද නැද්ද? ඇයි සංයෝජන හදනවද නැද්ද? ඉපදීම ඇති වෙනවට පිළි ක්‍රියාත්මකද නැද්ද? දැන් මේ දුකයි ක්‍රියාත්මක කරන්නේ. බලන්නකො පින්නවත්. ඔබ ඒ විදියට වැඩ කරේ නැද්ද? අටපිරිකර දීලා බැඳුණු හිතින් කල්පනා කර කර හිටියේ නැද්ද? වඩුවත් එක්ක එකතුලා බඩු හැදුවේ නැද්ද? හැදුව කියන්නේ. හැදුව. ඊට පස්සේ දන් දීලා එහෙම කල්පනා කර කර හිටියේ නැද්ද? හිටියේ නැද්ද? දනුත් දීලා එහෙම කල්පනා කර කර ඉන්නවද? ඇත්තටම ඉන්නවද? නෑ නෑ. දැන් ගන්න බලන්න ඔබ ශ්‍රේෂ්ඨයිනේ. දැන් එතකොට ඔබට දැන්න තියෙනවා බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා. දැන් එතකොට ඔබ බුදුහාඳුනට ගෞරව කරනවා. බුදුහාඳුනට කීකරු වෙනවා. ඇයි බුදුහාඳුනට කීකරු වෙනවා? මොකද භාග්‍යවතුන් වහන්සේ තමයි දේශනා කළේ මානි සසර හදන වඩුව දැක්කා. උඹට තවත් මං සසර හදන දෙන්නේ නෑ. දැන් අපිට දන් දීන්න හැටියේ අරෙන් වඩුව ඉල්ලනවා. අපි දෙන්න දෙන්න මම හදලා දෙන්නම්. හොඳ හොඳ කවිච්චි හදලා දෙන්නම්. හොඳ හොඳ ආසන හදලා දෙන්නම්. ඒ කියන්නේ දිව්‍ය ලෝක සැප දෙන්නම්. මේ සක්විති රජකම දෙන්නම්. ඕනේ දෙන්නම් කියලා එවන්න කියනවා. ඒ විදිහේ ඒවා. අපි වඩුවට මොකුත් දෙන්නේ නෑ. බලන්න පින්වන්නේ. එතකොට අපිට පුළුවන් නම් දාන දෙනවා. සමහර අය දාන දීලා වඩුවත් එක සසර හදනවා. සමහර අය දාන නොදී වඩුවත් එක සසර හදනවා. ඔබට තියෙන්නේ දානේ දෙනවද නොදෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ වඩුවත් එක ඉන්නවද නැද්ද කියන එකයි. දානේ දුන්නත් කමක් නැහැ වඩුවෙන් අත මිදෙන්න. දානේ නොදුන්නත් කමක් නැහැ. දැන් කෙනෙක් දානේ දීලා බැඳුණු හිතින් කල්පනා කර කර ඉන්නවා. කෙනෙකුට දානේ දෙන්න බැරි වුණා. බැරි වෙලා ගැටුණු හිතින් කල්පනා කර කර ඉන්නවා.
දැන් දුන්නු කෙනා ඇවිල්ලා කියනවා මහා ලොකුට දානයක් දුන්නා. දීලා එළ මම නම් හොඳ දානයක් දුන්නා මේ කියලා දැන් එයා බැඳුණු හිතින් වඩුවත් එක්ක ඇවිල්ලා කතා කරනවා. අරය දානයක් දුන්නේ නැහැ. ඊට පස්සේ මෙයා කියනවා මේගෙන මටනම් ඒ ටික මැති කියලා. එතෙන්දී දැන් මෙයා වඩුවත් එක්කද නැද්ද ඉන්නේ? වඩුවත් එක. අර අනිත් කෙනාට බුද්ධිය දින එයා කිව්වොත් අයියෝ ඔයා දානේ දීලත් වඩුවත් එක්කනේ හලෝ. මන් දානේ දුන්නේත් නැහැ එනකොට වඩුව මගේ ළඟ නැහැ. ඉතින් ඔයා දානේ දීලා දුක ඉල්ලනවා. දානේ දීලා දුක ඉල්ලනවා. ඇයි දුක ලැබෙන්නේ කවුරු හිටියොත්ද? වඩුව හිටියෝ. ඒ නිසා ආන්න බුද්ධෝත්පාද කාලික දානයක් දෙනව නම් ප්‍රධානම අරමුණ වෙන්න ඕන දානේ දුන්න වඩුව නැසෙන්න ඕන. සිල් රැකන සීල රැක්ක වඩුව නැසෙන්න ඕන. භාවනා කරන භාවනා කරා වඩුව නැසෙන්න ඕන. ආන්න ඒක වෙන්න ඕන. බලන්නකෝ පින්වන්දි, ඔය ශ්‍රේෂ්ඨ පණිවිඩය අපිට ආවට පස්සේ තමයි ආන්න දැන් අපි ඔය විදිහට කටයුතු කරනවා නම් පින්වන්දි සසරෙන් අත මිදෙනවා. දානි දීලා දුන්නු එක පිළිබඳ කල්පනා කරනවා කියනකොටම තණ්හාව හටගෙන්ද නැද්ද? තණ්හාව හටගෙන, තණ්හාව හටගෙන්න උපාදාන ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට ඉපදීම ඇති වෙනවද නැද්ද? දුක ඇති වෙනවද නැද්ද? එතන බුදුහාඳුරෝ ලෝකෙ පහළනේ දුක ඇති වෙන වැඩ පිළිලක් කියලා දෙන්නද? දුක නැති වෙන වැඩ පිළිලක් කියලා දෙන්න. දුකෙන් අත මිදෙන්න. ඔබ පින්වන්දි, ඔබ බොහෝ ශ්‍රේෂ්ඨයි. ඔබ භාග්‍යවතුන් වහන්සේට ගෞරව කරනවා. භාග්‍යවතුන් වහන්සේට ඔබ කීකරුයි. ඇයි? ආන්න දානයක් දීලා, ඒ කියන්නේ වස්තුවත් අතහැරියා, කෙලෙස්යත් අතහැරියා වෙනකොට, වස්තුකාම ක්ලේශකාම දෙකම අතහරිනකොට බුදුහාඳුරුවන්ට කීකරු වෙනවා, බුදුහාඳුරුවන්ට ගෞරව වෙනවා. ඔබ හිතන්න එපා වැරදි විදියට දැන් වස්තුව ලොකුවට අතහැරියා, දැන් කෙලෙස් පොදිය මෙතනින් අරගෙන ඉවිලා වඩුවත් එක හදනවනම් ඔබ බුදුහාඳුරුවන්ට ගෞරවයක් නැත. බුදුහාඳුනට කීකරු බවක් නැත. කිව් එක තේරෙන්නේ නැත. ඒ කියන්නේ පින දැන් දානයක් දීලා දුන්නු දානයක් සම්බන්ධ කරලා දානේ දුන්නා. දුන්නු දානේ පිළිබඳ හිතේ කෙලෙස්යක් ඇති වෙනවනම්, හිතේ බැඳීමක් ඇති වෙනවනම්, හෝ හිතේ ගැටීමක් ඇති වෙනවනම්, ඒ බැඳෙන එක ඒ ගැටෙන එක හේතු කොටගෙන මනස පවත්වනව නම් මනස පවත්වන ඉපදීමද නැද්ද? දුකද නැද්ද? දුක පින්වත්නි. එතකොට දුක ඇතින වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනව නම් බුදුහාඳුනට ගෞරව කරනවද? බුදුහාඳුනට කීකරුද? නෑ පින්වත්නි. දැන් බලන්නකෝ පින්වත්නි, ඕගොල්ලෝ දැන් බොහෝ අය පින්වත්නි මෙහෙ දන් දෙන අය ඉන්නව, අතහැරලා දන් දෙන පුරුදු පාර්ශ්වකත්ව සකස් කරපු අය ගොඩක් ඉන්නවා. දුන්න විතර හොයන්නෙත් නෑ, අතහරලම දෙනවා. එතකොට ඒගොල්ලෝගේ මානසිකත්වය තුලත් ඒක එනවා නම් ඒගොල්ලෝ ඒක දකිනවා. එතකොට බලන්න මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා ඔබ දන්නේම නැතුව ඔබ බුදුහාඳුනට කීකරු වෙනවනේ පින්න. ඒ නිසා සිල් රැක්කත් ඔබ එහෙමයි. ඒ විදිහට අවබෝධ කරගන්න. එහෙනම් බුදුහාඳුනෝ ලෝකෙ පහළලා අපිට දේශනා කරනවා, ඕන් ඔය ප්‍රතිපදාව දේශනා කරනවා පින්නවලු. උන්වහන්සේ පින්නවන්දි පළමුවෙම සම්බුද්ධත්වයේ බවට පත් වෙලා මේ සසර දුකෙන් අත මිදෙන්න කියලා ලෝක සත්වයාට මහත් අනුකම්පාවෙන් අනුශාසනා කරනවා. එහෙම අනුශාසනා කරන බුදුරජාණන් වහන්සේ බහලතිනේ පස්වග මහණුන්ට පළමු වතාවට අනුශාසනා කරනවා. පස්වග මහණුන්ට අනුශාසනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, භික්ෂුවක් විසින් සේවනයේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. මොකද්ද මේ අන්ත දෙක? කාමසුකල්ලිකානු යෝගයයි අත්තකිල මතානු යෝගයයි. දැන් බලන කියනකොටම ඔබ දැන් මේවා අහලද නැද්ද? අහලා. දැන් අන්න අහපු ඒවා ප්‍රායෝගික නම් අපිට මේ ලුකු රකවරණයක් තියෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්ත දෙකක් තියෙනවා මහන්නේ, කාමසු කල්ලි කානු යෝගයයි අත්තකිල මතානු යෝගයයි. ඒ නිසා මහණෙනි, තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් මත මිදිලා මැදුම් පිළිවෙත අවබෝධ කරගත්තා. අන්ත දෙකෙන් අත මිදුණා, මැදුම් පිළිවෙත අවබෝධ කරගත්තා. දැන් ඔබ ඥානවන්තනම්, දැන් ඔබ කල්පනා කරන්න පින්නන්දි ඔබ මොකද්ද දැන් කළ යුත්තේ කියලා. එහෙනම් අන්ත දෙකෙන් අත මිදෙන්න ඕන. එතකොට මොකද්ද පළවෙනි අන්තය? කාමසු කල්ලි කානු යෝගය.
කාම සැපයට ලොල් වෙලා කාම සැපයට ඇලී ගැලී ගිහිල්ලා වාසය කිරීම. එතකොට කාම සැපයට ඇලී ගැලී වාසය කිරීම තමයි කාමසුකල්ලිකානු යෝගිය කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණි මේක හීන වූ දෙයක්, ලාමක දෙයක්, පුහුදුන් දෙයක්, ආර්ය භාවයට පත්නවන දෙයක්, ශ්‍රේෂ්ඨත්වයේ බවට පත්නවන දෙයක්, මේ කාන්තය. ඔන්න බලන්න, හීනෝ ගම්මෝ පෘතුග්ජනිකෝ අනරියෝ අනන්ත සංහිතෝ. එහෙනම් කාමසු කල්ලි කානු යෝගයේ කියන්නේ පුහුදුන් දෙයක්, හීන දෙයක්, ලාමක දෙයක්, අනර්ථයේ පිණිස පවතින දෙයක්, ආර්ය භාවයට පත්නවන දෙයක්. දැන් ඕක ඔබ පිළිගන්නවද? ඕක ඔබ පිළිගන්නවද? පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පළමු දේශනාවමනේ ඕක. එතෙන්දී ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පළමු දේශනාවෙම දේශනා කරනක ඔබ පිළිගන්නවද? එතකොට දැන් පිළිගන්නවා කියලා නිකන් කියන්න එපා. දැන් බලන්න තමන්ගේ හිත දිහා. දැන් ඕගොල්ලෝ දානයක් දෙනවා, සීලයක් රකින්නවා, බුදු පූජාවක් කරනවා. දැන් එවැනි දෙයක් කරනකොට දැන් බලන්න ඔය හිත තුල බැඳීමක් එනවද නැද්ද? එනවද නැද්ද? එනවා. එතකොට බැඳීමක් එනකොට ඒ අරමුණ සතුටින් ගොදුරු කරගෙන ඒක පවත්වනවද නැද්ද? පවත්වනවා. දැන් බලමු ඒක පවත්වනවා. එතකොට ඒක ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගත් අරමුණක් නේද? ඔව්. එනි ඒ අරමුණ අනුව ඔබ වින්දනයක් ලබනවද නැද්ද? ලබනවා. එතකොට අන්න පින්වන්දි, එහෙනම් දැන් ඒ කියන්නේ, ඒ කියන්නේ වින්දනයක් කියන පින්වන්නේ. දැන් මෙමු කෙටියෙන් හිතන්නකෝ. කාමසු කල්ලි කානු යෝගේ කියන්නේ ඇහෙන් රූප දැකලා ඔබ විඳිනවද නැද්ද? කනෙන් ශබ්ද අහලා විඳිනවද නැද්ද? දිවෙන් රස අරගෙන වින්දනය කරනවද නැද්ද? ආන්න වින්දනය කරනවා. එතකොට අන්න දිව පිනවන්න, කන පිනවන්න, කය පිනවන්න, ඇස පිනවන්න, මේන්න මේ පංච ඉන්ද්‍රියන් පිනවීම පිණිස, ඒ පිනවීම පිණිස කටයුතු කරන එක තමයි කාමසු කල්ලිකානු යෝගේ කියන්නේ. එතෙන්දි මේ ඇස පිනවීමට ඇලී ගැලී ඉන්නවා, කන පිනවීමට ඇලී ගැලී ඉන්නවා. දැන් ඔන්න කාමසු කල්ලිකානු යෝගේ. දැන් එතකොට පින්වන්නි, දැන් බලන්නකෝ, ඔබ ඇසෙන් දැකපු රූප හේතු කොටගෙන වින්දනේ විඳිමින් විඳිමින් ඉන්නේ නැද්ද? ඉන්නවා. දැන් ඔබ දැන් ගෙදර ගියත් පින්වත්නි, කඩේට ගියත් දැන් කෑමට අදාළ බඩු ටික ගන්නකොට දිව පිනවීම අරමුණු කරන්නේ නේද ගන්නේ? ඔව්ද නැද්ද? ඔව්. කාමසපේ ඇලී ගැලී ඉන්න පුළුවන් විදිහ තමයි කෑම එක උනත් තෝරන්නේ. එතකොට එහෙමනම් ආන්න බලන්න පින්වන්නි, අන්න ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කාමසු කල්ලි කානු යෝගය කියලා. දැන් කාමසු කල්ලි කානු යෝගය කියන්නේ හොඳට කකා ඉන්නවා කියන කතන්දරයක් නෙමෙයි. කාමසු කල්ලි කානු යෝගය කියන්නේ ඇසෙන් යමක් දැකලා ඒ අරමුණ අරගෙන ඒ අරමුණට කැමැත්තක් ඇති කරගෙන හිත පවත්වමින් පවත්වමින් ඉන්නවනම් මොකද්ද? කාමසු කල්ලි කානු යෝගය. කනෙන් ශබ්දයක් අහලා දිවට රසයක් අරගෙන ඊට අනුරූපව කැමැත්ත ඇති කරගෙන ඒ හිත පවත්ත පවත්ත ඉන්නවා කියනවා නම් මොකද්ද? කාමසු කල්ලි කානු යෝගය. දැන් ඇත්තටම පින්වන්නේ, දැන් ඔබ කාමසු කල්ලි කානු යෝගීව වැඩ කරනවද නැද්ද? වැඩ කරනවද නැද්ද? දැන් මෙහෙ ආවත් රැට බිම නිදාගන්න බෑ නේද? බෑ නේද? ඉල්ලනව නේද? ඇඳක් තියෙන තැනක් කොතන හරි යත්නම් හොඳයි කියලා හිතෙනව නේද? ඔව් කියන්නේ. එහෙම නේද පින්වන්නේ? එතකොට දැන් ඔබ ඇඳක් නැතුව බිම නිදාගත්තත් ඇඳක් ඇත්නම් හොඳයි කිය කියා බැඳුණු හිතක් පවත්වමින් නේද ඉන්නේ? දැන් එහෙම වද දෙනකොට මේ මොකද්ද ඉල්ලන්නේ?
කාමසු කල්ලිකානු යෝගිය මේ කය සැපසේ තියන්ඩ ගෙනහිල්ල ඇඳක් කිල්ලනුව. බලන්නකෝ දැන් ඔබට කණ්ඩ දුන්නොත් දැන් උදේට වට්ටක්ක හොදීපතුයි. දවල්ටත් වට්ටක්ක හොදීපතුයි හදල දුන්නොත්. දැම්මකෝ කැමැත්තෙන් කනවද? කනවද? කියන්න. කැමැත්තෙන් කනවද? නෑ. අනේ මේවා කණ්ඩ බෑ. එතනදි මොකද කියන්නේ? දිව ඉල්ලනවා කාමසපේ ඇලී ගැලී ඉන්න නම් හොඳට දිවට අහුවෙලා යන්නේව ටිකක් දෙන්න. හොඳට දිවට අහුවෙලා යන්න ටිකක් දෙන්න කියලා. එතකොට ආන්න එහෙම ඉල්ලනවා. දැන් මේ කාමසපේ නේද ඉල්ලන්නේ? ඔව්ද නැද්ද? ඔව්. ඊටපස්සේ දැන් ඔබ කනවා. කාලා ඉවර වෙලත් කනවද නැද්ද? කනවා. දැන් කාපු එක රස වුණොත් හොඳ වුණොත් දැන් ආපහු ඒ අරමුණ හිතින් අරන් කකා ඉන්නේ නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔන්න කාමසු කල්ලිකානු යෝගේ. එතකොට ඔය සැපේට ලොල් වෙලා ගිජු වෙලා ඉන්නේ කවුද? හීන අය, ලාමක අය, පුහුදුන් අය. එනිසා ඒ අය මහණෙනි ආර්ය බවට පත් වෙන්නේ නෑ. ඒ අය අනර්ථය පිණිසයි. තේරෙන්නේ නැද්ද? දැන් සමහර විටක දැන් ඔබ මේ දස දින වැඩසටහනකට, පස් දින වැඩසටහනකට මෙහෙ එනවා කියනකොට සමහර අය කියන්නේ කොහොමෙන් යන්නේ රැට නොකා ඉන්නේ කියන අය නැද්ද? ඉන්නවා. ඇවිල්ලක් කන් නැතුව අමාරුවෙන් ඉන්න අය නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. දැන් ඉල්ලන්නේ මොන වෙයි? අන්න දැන් පේනවද? දැන් බුදුහාඳුරුවෝ සරණ යනවල බුද්ධං සරණං ගච්ඡාමි. ඒ වුණාට කාමසුකල්ලි කානු යෝගෙත් ඕන. බුදුහාඳුරුවොත් ඕන කාමසුකල්ලි කානු යෝගයක්. බුදු වැඩේනේ විඳන්න. තේරෙන්නේ නැද කියන එක? ඔබට භාග්‍යතුන් වහන්සේත් ඕන, කාමසුකල්ලි කානු යෝගෙත් ඕන. හැබැයි කාමසුකල්ලි කානු යෝගයේ පවත්තන කිසි කෙනෙකුට බුදුහාඳුරු මුණ ගැහින්නේ නෑ. ඕනම් මහාන වෙන්න. කාමසුකල්ලි යෝගේ නම් පවත්තන්නේ බුදුන් මුණ ගැසෙන්නේ නැත. උපසම්පදා වෙන්න කාමසකල්ලිකා යෝගේ නම් පවත්තන්නේ බුදුන් මුණ ගැහින්නේ නැත. එතකොට මේ හොඳට සැපට ඉන්නව කියන එකද නෑ. දැන් මේ කාමසුකල්ලිකාන යෝගේ පවත්තන්නේ මේ එළියේ තියෙන බඩු බාණ්ඩවලද නෑ. හැපින්වන්නේ හිතේ. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨ ධර්මයක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් කට්ටිය කොහොමද කියලා නිවන් දැක්කනේ කියලා හිතන් මේ gedara ඉන්න එක තමයි දුක කියලා ගේ දාලා ගියා. නිවන් දැක්කේ නැහැ. දරුවොත් එක්ක ඉන්න එක තමයි දුක කියලා දරුවෝ දාලා ගියා. නිවන් දැක්කේ නැහැ. දාලා මෙහෙ ඉඳලා දරුවෝ දාලා ගිහිල්ලා කැලේට බවුන්වන්න ගමන් මොකද කරන්නේ? වඩුවත් එක්ක තමයි වැඩේ යන්නේ. දරුවෝ කොහොම ඉන්නවත් දන්නේ නැහැ, නැත්නම් මොනවත් දන්නේ නැහැ. කන්න తీර දැන් එතන වඩුවත් එක්ක එතන වැඩ පිළිවිලා යානවා පින්වන්නේ. එකම දෙයයි ඔබ කන දේවත්, ඉන්න දේවත්, අඳින දේවත්, පරිහරණය කරන දේවත් නෙමෙයි අපිට අදාළ වෙන්නේ. පරිහරණය කරන කෙලෙස්, ඒ කෙලෙස් ටික තමයි දුරු කරන්න ඕන. ඕක තියෙන්නේ හිතේ. ඒ නිසා කාමසු කල්ලි කානු යෝගය කියන්නේ පිනන්නේ ඇහැ පිනවන්න, කන පිනවන්න, කය පිනවන්න, හිත පිනවන්න, ඒ අනුව ඇලී ගැලී කටයුතු කරනවා නම් ආන්න ඒක තමයි කියන්නේ මොකද? කාමසු කල්ලි කානු යෝගය. පුහුදුන් හීන වූ ලාමක දෙයක්. දැන් ඔයගොල්ලෝ පුහුදුන් හීන වූ ලාමක අයද? ඔයගොල්ලෝ ලාමක අයද? ඇහැ පිනවන්න, කන පිනවන්න, කය පිනවන්න නිරන්තරයෙන් උත්සාහ දරනවද? එහෙමද නැද්ද? ඒ බොරු කියන්නේ බෑ. එහෙම නැත්තම් ඉතින් මොකට ගිහි ගෙදර වෙලා ඉන්නේ? අවුන බලන්නක වෙන. එතකොට එහෙනම් ඇහැ පිනවනක් දැන් එතකොට දැන් ඔබ වැරදි විදිහට හිතන. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කියන්නේ ලස්සන රූපයක්වත් බලන් දෙපා කියලාද? රසට මුකුත් කන් දෙපා කියලාද? නෑ පින්වත්නි, මේ ඔබ මේක තේරුම් ගන්නද? ඕන ලස්සන එකක් බලන්න. හැබැයි හිතේ බැඳීම් ඇති කරගන්නේ නැතුව බලන්නේ ඇහෙන්, බැඳෙන්නේ සිතෙන්. ඇහෙන් බලන්න,
හිතෙන් බැඳෙන්නේ නැතුව. ඕන රස දෙයක් කන්ද, කන්නේ කටින්, බැඳෙන්නේ සිතෙන්, සිතෙන් බැඳෙන්නේ නැතුව කටින් කන්න පුළුවන්ද? වඩුවට බඩු නොදී කන්න පුළුවන්ද? කියන තේරෙන්නේ නැද්ද? දැන් කටින් කන්න පුළුවන්ද හිතෙන් කන්න නැතුව? ඔබ වැඩිපුර කන්නේ කටින්ද හිතෙන්ද? බොරු කියන්න එපාහලෝ. වැඩිපුර කන්නේම සිතෙන්. දැන් මොනෝ වුවිලත් අන්න මේ කටට දාගන්න කම්ම කනව නෙවේ, කාල ඇවිල්ලත් කනවා. එහෙනම් වැඩිපුරම කන්නේ. එතකොට වැඩිපුරම එහෙනම් වඩුවත් එක්ක ඉන්න එක තමයි. එහෙනම් බලන්න බුදුහාඳුර කොච්චර ශ්‍රේෂ්ඨ ධර්මයක්ද. ඕන දෙයක් කන්න, රජ බොජුන් වුණත් කමන්නේ කන්ද, සත්මාල් ප්‍රාසාදුණත් කමන්නේ ඉන්න, හැබැයි සිතේ බන්ධන හදන්නේ නැතුව. දැන් ඔබට සමහරලාට ප්‍රශ්නේ තියෙන්නේ හොඳට කන්න නැහැ, හැබැයි හිතේ බන්ධන හදාගෙන. දැන් කියන එක තේරෙනවද? ඔබට තියෙන එකම දෙයක් කන බොන එක නෙමෙයි හිතේ බන්ධන ඇති වෙනවද නැද්ද කියන. දැන් කාමසු කල්ලි කානු යෝගයේ කියන්නේ ආන්න හීන වූ ලාමක වූ පුදුන් වූ අනාර්ය බවට පත් වෙන, ශ්‍රේෂ්ඨත්වය බවට පත් නොවන දෙයක්. ඒ නිසා ඇස පිනවන්න, කන පිනවන්න, කය පිනවන්න, ඉම්වින්දනය කරන්න යන්න එපා. බලන්න දැන් ඇසෙන් අරමුණක් අරගෙන හිතින් වින්දනය කර කර ඉන්නවා කාමසුකල්ලි කාම යෝගී. දැන් බලන්නකො, ඔබ කොහේ හරි යනකොට කවුරු හරි කෙනෙක් දැක්ක කියන්නකො, ලස්සන රූපයක් දැක්කම් පාරේ යද්දි දැක්ක, දැන් එතෙන්දි හිතෙන් වින්දනය කර කර ගෙදර ඇවිල්ලා දැන් කාමසුකල්ලි කාම යෝගී වඩනවද නැද්ද? කාමසුකල්ලි කාම යෝගී වඩනවද නැද්ද? වඩනවා. ඒ කියන්නේ මොකද වඩන්නේ? ලාමක ගතිය වඩනවද නැද්ද? ලාමක ගතිය, හීන ගතිය දියුණු කරනවද නැද්ද? පුහුදුන් ගතිය දියුණු කරනවද නැද්ද? දුක වඩනවද නැද්ද? දුක මේ වඩන්නේ. දැන් අරමුණක් දැක්ක, ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කල්පනා කරව, කවුද එයා, කොහෙද එයා, අනේ ලස්සනයි, හරි හොඳයි කී කියා දැන් මේ කාමසුකල්ලි කානුයෝගී ඇලි ගැලී වාසය කරන ඇත්නම් අනේ කොච්චර හොඳ ලස්සනයි කී කියා තනියෙන් හිතනවා, තනියෙන්. පින්නනි ඕක හරියට මම දකින්නේ, මේ මම හිතන එකක්. අර කිවි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ක්‍රමයේදී මේක මම හිතන එක. ඔබ ඇහෙන් කනෙන් දිවෙන් කයින් යම් අරමුණක් අරගත්ත ඉවරලා ඒක ඊට පස්සේ ආවර්ජිනේවි එනවනම් දකින්න මම දවසක් දැක්ක එකක් මේ කියන්නේ. මම දවසක් දැක්ක පින්නනි මගේ ඇස් දෙකටම පූසෙක් අල්ලගත්ත මොකෙන්දර මීයේ කල්ලගෙන දැන් අතාරින්නත් බැලුවා. ඊට පස්සේ අතාරින්නත් බැ එහාට ගෙනින්න ඒ මීයා පූස කන්නේ නැහැ අතාරිනවා. ඊට පස්සේ ඩිංගක් එහාට යනවා, අයිත් අල්ල ගන්නවා. අයිත් දෙනල මෙහාට අතාරිනවා. අයිත් දෙන පූස දැන් දිග ඇරලා ඉන්නවා. මේ කුරුමානන් අල්ලගෙන දිග ඇරිනවා. මීයා යනවා, අයිත් දුණු, අයිත් අල්ලගෙනවා. දැන් පූස හරිය සෙල්ලමක ඉන්නවා අර මීයා එක්ක. හැබැයි දැන් මීයට අනතුරක්ද නැද්ද? අනතුරක්ම තමයි. මීය හදන්නේ පැනගන්න, නමුත් පනින්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්නන්නේ ඕගොල්ලොත් අර ඇහෙන් රූපයක් දැකලා ආවට පස්සේ පොඩ්ඩක් අතාරිනවා, අල්ල ගන්නවා. තව පොඩ්ඩක් අතාරිනවා, අල්ල ගන්නවා. පොඩ්ඩක් දිග ඇරලා බලනවා කොහොමද කියලා, වාඩිලා බලනවා කොහොමද කියලා. ඒ හැම වෙලාවෙම අර ගොදුර අල්ල. තනියෙන් වන් මෑන් ෂෝ එකක් නැද්ද? දැන් සෙල්ෆ් තනියෙන්ම වින්දනය කරන්නේ නැද්ද? ඔබ තනියෙන්ම hina වෙන්නේ නැද්ද? නැහැ. එහෙම මේ වෙන තයි අර ගොදුර අල්ලනවා, අතාරිනවා. අත දැන් තේරෙනවනේ මං කියන එක. එතකොට තනියෙන්ම hina එන්නේ නැද්ද? තනියෙන්ම සින්දු කැලියෙන්නේ නැද්ද? නැද්ද? හවුද නැද්ද? ඉතින් අර පූසට ඔබ සමාන වෙන්නකෝ. පූසට සින්දු කියන්න බෑනේ. පූසගේ සින්දු වෙන්නේ නැති අර පොඩි නටලා රහිමි දුවල පලිගේ අර හිමේ කනේ. ඒ වගේ නැද්ද ඔබ? ඉතින් අම්බලක නැද්ද වුණා ඒකට උ කියන්නේ. ඒ වගේ ගොදුරු අල්ලගෙන ගොදුරු අල්ලම් වින්දනේ විඳින්නේ නැද්ද?
විඳිනවද නැද්ද? දැන් ඒ ගොදුරු අල්ලගෙන දැන් පූසට නම් කන්න හරි අරක තියෙනවනේ. දැන් ඔබත් ඕකෙන් කකා හිටියයි කියලා ඔබට ඇති වෙන සෙතක් තියෙනවද? තියෙනවද? ඒ වුණාට සතුටු වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? වෙනවද නැද්ද? වෙනවා. ඔබ ලාමකද නැද්ද? පුදුම්ද නැද්ද? ගොන්ද නැද්ද? ඔන්න බලන්නකෝ වැඩි වෙනන්නේ. ඇත්තටම ඇත්ත පින්වත්. එතකොට ඒ කියන්නේ පින්වත් වාක් කිව් එක තේරුණානේ. බුදුහාඳුන දේශනා කරන්නේ ඔන්නේ ගොදුරු වල්ලන්න ඉපා. පාරියද්දි දැක්කම කෙනෙක් ආකෝහෙද යන්නේ ඔයා කවුද මොකද්ද කියලා කතා කරන්නේ. එතනින් ඒක ඉවරයි. ගෙදර ඇවිල්ලා තනියෙන් ගොදුරු වල්ලන්න උදුම වැඩේනේ කිනෝ. අර විදිහමයි දැන් සමහර අය ගොදුරු වල්ලගෙන ඇවිල්ලා දැන් නාන්නේ යන්නේ සින්දුවක් කියාගෙන, කෑම ටික කන්න යන්නේ සින්දුවක් කියාගෙන. ඊට පස්සේ හැසිරීම අයිටට හරි වෙනස් අමුතු අයිටම් තියෙන්නේ. එතකොට ඉතින් අර අම්මල පාතල මෙහෙම බණක් අහලා තිබුණනම් උන්දලත් අනිවාර්යෙන් ගොදුරු අල්ලලා හෝ අල්ලන්න ට්‍රයි කරලා හෝ තිබුණනේ. මේ උන්දලාට තේරෙනවා අනේ මේ දරුවත් ගොදුරක් අල්ලලා. පුතේ ඔය වින්දනේ මමත් වින්ද, මම දැන් වලේ පුතේ උඹෝකට අහුවෙන්න එමා කියන්න. එහෙම කිව්ව කියලා පිළිගන්නවද? ඇයි හේතුව? ඒගොල්ලෝ ලාමක, ලාමක නිසා. එතකොට මං කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? එතකොට පින්නන්නේ ඔය වගේ ගොදුරු වල්ලන් දෙපා. දැන් පින්නන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මේ ජාතක කතා අරෝ මේව කිය කිය ඔබ දුකටපත් කරවන අඬන්න සලස්වන ඒව කියන ඕව නෙමෙයි. බුදුහාඳුනේ අනුශාසනාව තියෙන්නේ මොකද්ද? මේන්න මේ දුකෙන් අත මිදෙන එක. දැන් දම්බල මම මේ දැන් මේ දේශනා කරපු ටික අනු ඔබ යමක් දැකලා, ඔබ යමක් හිතලා, ඔතනින් ගැලවෙන මනස බැඳෙන මනසෙන් අත මිදෙන එකක් ක්‍රියාත්මක කරනවා කියනකොටම බුදුහාඳුනට කීකරුද නැද්ද? බුදුහාඳුන ගෞරවද නැද්ද? ගෞරවයි. ඇයි හේතුව? කෙලෙස් යම් මට්ටමකට නැසෙනවද නැද්ද? දැන් ඔන්න ඔබ ගොදුරු දැන් අදින් පස්සේ දැන් දවස් දෙක තුනක් හරියනකන් මොකක් හරි දැන් ගොදුරක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා ඇඳේ අර පූස වගේ අරේ හැරෙනකොට මෙහි හැරෙනකොට පොඩ්ඩක් ඕක දැනනවද නැද්ද ගොදුර කියලා? නැත්තම් ගෙදර තනියෙන් අම්මා අතුගක ඉන්න වෙලාවට උන්දරත් දැන් අර අල්ලපු ගොදුරක් එහෙම මෙනිහිවිලා ඉන්නේ නැද්ද? එනවද නැද්ද? එනකොට උන්දර තේරෙන්නේ දෙයනේ එදා සොයින්නාදී විවේකමනේ කියලා මුන්දර ඒක දැන්ලා එතනින් ඕක නතර වුණොත් උන්දර කෙලස් ඒ වෙලාවේ අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. අන්න බුදුහාඳුනට කීකරු වෙනවා. එහෙනම් දැන් තේරෙනවද කාමසුකල්ලිකානු යෝගී කියන එක? ඔව්ද නැද්ද? දැන් එතකොට ඔබ නිරන්තරයෙන්ම කාමසුකල්ලිකානු යෝගීව වාසය කරනවද නැද්ද? ඉන්නවද නැද්ද? එහෙම ඉඳගෙනම් නිවන් පතනවද නැද්ද? ඒ භාග්‍යතුනත් දෙදෙනා මහණී ඒක අන්තයක්. ඒ අන්තයේ ඉඳගෙනත් නිවන් දක්ින්න ප්‍රාර්ථනා කරවද නැද්ද? බුදුම වැඩේනේ පින්වත්. එතකොට මේ කාමසුකල්ලි කානු යෝගයේ කියන්නේ අන්න ඇහෙන් කනෙන් දිවෙන් කයින් අරමුණු අරගෙන ඒවට බැඳිලා වින්දනය කිරීම. ඒවම ලබන්න කටයුතු කිරීම, ඒවම ගන්න කටයුතු කිරීම. එතකොට ඒක තමයි පින්වන් හීන වූ ලාමක වූ පුහුදුන් දේ. ඒ කියලා කියන්නේ කාමසුකල්ලි කානු යෝගයේ කියන්නේ පින්වන් ලෝභය. ලෝභහිත, බැඳුණු හිත. ඔන්නේ ලෝභයෙන් අත මිදෙන කියලා බුදුහාඳුරු දේශනා කරන්නේ. එතකොට ඊළඟ එක තමයි මොකද? අත්ථකිලමතානු යෝගය. පින්නදි අත්ථකිලමතානු යෝගය කියලා කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒක දුක් සහිත දෙයක්, අනරිය දෙයක්, ආර්ය බවට පත් වෙන්නේ නැති දෙයක්, ශ්‍රේෂ්ඨත්වයට බවට පත් වෙන්නේ නැති දෙයක්. හැබැයි ඒක හීන වූ, ලාමක වූ, පුහුදුන් කියලා කියන්නේ නැහැ. බලන්නකෝ කාමසුකල්ලි. දැන් ඇස කන නාසය පිනවමින් එහිම ඇලී ගැලී ඒ අරමුණු පෝෂණය කරමින් ඉන්වින්දනය කරමින් ඉන්නවනම් කියනවා හීනයි, ලාමකයි, පුහුදුන්. ඒ වගේම ආර්ය බවට පත් වෙන්නේ නැහැ, ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අත්ථකිලමතානු යෝගය කියලා කියන්නේ තමා පීඩාවටපත් කරන වැඩපිළිවෙලයි. මහණෙනි මේක අන්තයයි. ඉන් අත මිදෙන්න. කාමසුකල්ලිකාන යෝගී කියන්නේ සැපේ පිණිසම ඇලි ගැලී කටයුතු කිරීම. අන්තයයි. අත මිදෙන්න. අත්ථකිලමතානු කියන්නේ තමා පීඩාවටපත් කරන වැඩපිළිවෙලයි. අන්තයයි. අත මිදෙන්න. එතකොට මේ අත්ථකිලමතානු යෝගයේදී බුදුහාඳුරු දේශනා කරන්නේ දුක් සහිතයි. ආර්ය භාවයටපත් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ
නෑ මෙතෙන්ට අර හීනෝ ගම්මෝ පෘතුජනිකෝ කියන වචන තුන යොදන්නේ නෑ. ලාමක හීන දෙයක්, ලාමක දෙයක්, පුහුදුන් දෙයක් කියලා. පින්වත් එහෙනම් ඔබ හොඳට තේරුම් කරගන්න, එන ඇසෙන් අරමුණක් අරගෙන ඒක වින්දනය කරමින් මානසිකත්වයේ පවත්වනවා කියන එක ලාමක හීන වූ පුහුදුන් වූ අනරිය වූ ශ්‍රේෂ්ඨත්වයට බඩපත් නොවන දෙයක්. හැබැයි ඔබ ඇසෙන් අරමුණක් අරගෙන ඒක වින්දනය කරන්නේ නැහැ. ඇසෙන් රූප දැඩිසේ විඳවණේව බලන්න යන්නේ නැහැ. එහෙම ඒවා යන්නේ නැහැ. ඒක පින්වන්දි අයිට වඩා හොඳයි. හැබැයි දුක් සහිතයි. අරකෙත් දුක් සහිත තමයි, මේකෙත් දුක් සහිතයි. මොකද දැන් අත්තකිලමතානු යෝගය කියලා කියන්නේ පින්වන්දි අර ආයතනවලට අරමුණු ගරගෙන ඒ අරමුණු පෝෂණය කරමින් ඉන්න එක තමයි කාමසුකල්ලිකානු යෝගය කියන්නේ. අත්තකිලමතානු යෝගය කියන්නේ ආයතනවලට අරමුණු අරගෙන ඒව සතුටේ පිළි අරගෙන වාසය කරන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් කියන එක ඔබ වැරදි විදිහටම තේරුම් ගන්න. දැන් ඇහෙන් රූප බලලා සිතින් වින්දනයක් කරන්න නැත්නම් එහෙම විඳ විඳ ඉන්නව නම් ඒක කාමසුකල්ලිකානු යෝගය. දැන් ඇසෙන් රූප දැඩිසේ බලන්න යන්නේ නැහැ. එහෙම බලන්න යන්නේ නැහැ. ඕකට ගියොත් බැඳෙනවා, බැඳුනොත් මේ දුකයි සකස් වෙන්නේ කියලා යන්නේ නැහැ. එහෙම නැත්නම් හොඳ රස දෙයක් කන්නේ නැහැ. දැන් දිවට රස දෙය කන්න ඕන. නමුත් කන්න දෙන්නේ නැහැ. රස දේවා කන්න දෙන්නේ නැහැ. කෑවොත් මේ කාම සුඛේම තමයි ඇලී ඉන්නේ. ඒ නිසා උඹට රස ඒව කන්න දෙන්නේ නැහැ. ලැබෙන දෙයක් කන්ද දුක්ඛිත කූර ප්‍රතිපatti පුරවනවා. අබුද්ධෝත්පාද කාලේ තිබුණා පින්වන්නේ. බෝසතන් වහන්සේ නොකන ඔබ හිටියේනේ. නමුත් නිවන් දැක්කේ නැහනේ. ආන්න ඒක තමයි අත්තකිල මතානු කියන්නේ. දැන් ඇහැ රූපයක් බලන්ද ඉල්ලනවා. හැබැයි බලන්න දෙන්නේ දිවට රස කෑම එකක් කන්න ඉල්ලනවා. හැබැයි කන්න දෙන්නේ රසේව කන්න දෙන්නේ නැහැ. බොහොම අඩුවෙන් කන්න දෙනවා. මේ එතකොට එහෙම කන්න දෙනවා. හොඳ රෙදි අඳින්න දෙන්නේ නැහැ. කිලිටුවේ වඳින්න දෙනවා. හොඳ තැනක ඉන්න දෙන්නේ නැහැ. මොකද මේ හොඳ ඒවා හිටියොත් කයට පහස ලැබෙනවා. හොඳ ඒවා කන්න දුන්නොත් දිවට සැප ලැබෙනවා. හොඳ ඒවා බලන්න දුන්නොත් ඇහැට සැප අරමුණු ලැබෙනවා. ඒක නිසා ඒවට දෙන්නේ නැහැ. අන්න දෙන්නේ නැති වෙනකොට පින්වන්දි මොකද්ද වෙන්නේ? දැන් මං කියන එක ඔබට යමක් තේරෙනවද? එහෙම දැන් අරමුණු සැප අරමුණු ඇහැට කනට දිවට කයට දීලා ඒවැයි ලොල් වෙවි ඇලී ගලී ඉන්නවා කියනකොට කාමසුකල්ලිකානු යෝගයයි අන්තයයි. දැන් මේකදි කරන්නේ ඒ අරමුණු දෙන්නේ නැහැ. එතකොට දෙන්න තියෙනකොට මේකත් අන්ත, දෙන එකත් අන්තයක්, නොදෙන එකත් අන්ත. දැන් මේගොල්ලෝ හිතනවා මේව නොදී යරියම් නිවන් දකී. රූප බලන් නැති වුණා, සද්ද අහන් නැති වුණා, රස දේවල් කන්නේ නැති වුණා, අන්න එතකොට නිවන් දකී කියලා. එහෙම වෙන්නේ නැහැ. අන්න එතකොට එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේක දුක් සහිතයි. මේක අනාරියයි. මේක ශ්‍රේෂ්ඨත්වයට බාටපත් වෙන්නේ නැහැ. බලන්න සමහර අය දැන් අදටත් අපේ රටේ මම සමහර ඒවා හිතිනවා කූර ප්‍රතිපatti කන්න දෙන්නේ නැහැ හොඳ දෙයක්. අල්මදියම් හදලා කන්ද ඕක කෑමන් තමයි දිවට රස අහුගලා මේ සසර යන්නේ. එහෙම කියන හොඳට අඳින්න එපා, ඇඳන් තමයි මේ සසර යන්නේ. ඔය බලන් දෙපා ලස්සන දේවල් ඕවා බැලුවම පස්සේ තමයි ඔය සසර යන්නේ කියලා එහෙම කියන අය නැද්ද? පින්නන්දි බැලුව කියන එක නෙමෙයි ඇහි හැටි රූප පේන එක, දිවට රස දැනෙන එක. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ආන්න අර කන්න නොදී ඉන්න නෙමෙයි, රූප බලන් නැතුව ඉන්න නෙමෙයි, ශබ්ද අහන් නැතුව ඉන්න නෙමෙයි, අහන්න ශබ්දේ කනෙන්, බලන්න රූපේ ඇසෙන්, විඳින්න රස දිවෙන්, විඳින්න පහස කයෙන්. හැබැයි හිතෙන් වින්දනය කරන්නේ නැතුව. තේරුම් නැද්ද? ආන්න හිතෙන් වින්දනය කරන්නේ නැතුව ඔබ යන්න පෙරහැරක් බලන්න යන්න. හැබැයි බලන්න ඇස් දෙකෙන්. දැන් කියනකොට දැන් හිතරෙන ඇස් දෙකෙන් නැතුව මො කටින් බලන්නේ නැහැ. එහෙම හිතනද? ඇස් දෙකෙන් බලන. දැන් ඇස් දෙකෙන් බලන අතර දැන් හිතෙන් බඳිනවනේ ඔබ. ඔව්ද නැද්ද? අන්නේ හිතේ වැඩේ නතර කරගන්නකෝ.
ඒකයි. එතකොට ඇහැට රූප බලන්න දෙන්නේ නැති වෙනකොටම හිතේ වදයක් තියෙනවද නැද්ද? දැන් දිවට දැන් රස දේවල් කන්න ඕන, කන්න දෙන්නේ නැති වෙනකොට දැන් කන්න දෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ අපිටම අපි භාවනා ප්‍රෝග්‍රෑම් එකද දින පහක් ආව කියලා අපි කියනවා දෙනවා ඔබට මේ වැටකොළුයි බතුයි දවස් 3-4ක්ම දෙනවා. ඊට පස්සේ දැන් කියනවා මේ ඕ කොහොම කෑවත් ඔච්චරයි නේ, මොකද්ද උනේ ඉතින් කෑවයි කියලා. ඉතින් ඔය තියෙන දෙයක් කාලා ඉන්න කියලා. නමුත් දැන් මේක දැන් දවසක්යි දෙකක්යි එතනින් පස්සේ දැන් හිතෙන් ඉල්ලනවද නැද්ද? ඉල්ලනවා. දැන් අපි දෙනවද නැද්ද? දෙන්නේ නැහැ. හෙටත් කාපන් ඕකම, අනිද්දාත් කාපන් ඕකම. දැන් එතෙන්දී ඇතුලේ ගැටීමක් තියෙනවද නැද්ද? තියෙනවා. අපි හැබැයි කටින් ඒක කෑවත් ඇතුලේ ගැටීමක් තියෙනවා. ඒ නිසා ඒකට කියන්නේ ద్వේෂය කියලා. අත්ත කිලමතානුയോഗයේ කියන්නේ ద్వේෂයයි. කාමසුකල්ලිකානුയോഗයේ කියන්නේ ලෝභයයි. අන්න බලන්න. ඇයි දැක්කා දැකපු එකට ඇලි ගැලි මනසින් පවත්වමින් ඉන්නව නම් ආන්න ලෝභයයි. දැන් එලෙස පවත්වන්න දෙන්නේ නැති වෙනකොට හිතේ තියෙන මොකද්ද? ద్వේෂයයි. එලෙස මේ එලෙස පවත්වන්නේ නැත්නම් ඒක කියන මොකද්ද? ద్వේෂය කියලා පින්නවන්නේ. එතකොට එහෙනම් දැන් අන්න ඔබ දැක්කින්න ඕන එහෙම පවත්වනව නම් අසකනනාසේ දිවකය අරමුණු අරගෙන ඒකට ලොල් වෙලා පවත්වනවා නම් මොකද්ද ඒක? ලෝභයයි. එහෙම පවත්වන්න දෙන්න තු උත්සාහ කරනවා මොකද්ද ඒකට අපි කියන්නේ? ద్వේෂයයි කියලා. එහෙනම් දැන් මේ අන්ත දෙකද නැද්ද? එහෙනම් ලෝභය ඒකාන්තයක්, ద్వේෂය ඒකාන්තයක්. එතකොට එහෙනම් දැන් ඔබට හිතුණා කාමසුකල්ලිකාන යෝගය කියන්නේ හොඳට කකා ඉන්න එක. අත්තකින මතාන යෝගයේ කියන්නේ එහෙම කන්න බොන්න දෙන්නේ නැහැ, ලැබුණු දෙයක් කාලා පුළුවන් නම් ඉඳපන් කියලා. එතකොට දැන් කට්ටිය හිතුවා කට්ටිය හරි කැමති, දැන් සම්මත මිනිස්සු කැමති කාමසුකල්ලිකාන යෝගයට. පැවිදි වෙලා ආයෙන සමහර අය කැමති අත්තකින මතාන යෝගයට. ওই දෙකෙන් එකකින්වත් බුදුහාඳුරුමුණ ගහන්නේ නෑ. ආන්න භාග්‍යතුන් වහන්සේ දේශනා දැන් ඔබට තේරෙන්න කාමසුකල්ලිකාන යෝගය කියන්නේ ලෝභයයි. අත්තකිලමතාන යෝගය කියන්නේ ద్వේෂයයි. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් අත මිදිලා මැදුන් පිළිවෙත අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත නිසා තමයි චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධය නිබ්බානාය සම්වත්. එතකොට ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය කිව්ව අන්ත දෙක තේරුණාද? ඔව්ද නැද්ද? ඔව්. දැන් ඔබත් ඔය අන්ත දෙකනේ එක්ක කාලා හොඳට හොඳට හිත අල්ලගෙන දැන් ඒ කියන්නේ අරමුණු කකා 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 ඉන්නවා. එහෙම නැත්නම් අරමුණු කන්න දෙන්නේ කන්න දෙන්නේ නැතුව ඉන්නවා. කන්න දෙන්නේ නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? අතීත කාපු ඒවා වරගෙන ගහ ගන්න පටන් ගන්නවා. එළියේ නේ මේ කියන්නේ. කොහෙද ගහගන්නේ? හිත ඇතුලේ ගැටෙනවා. පටිඝ සිත ක්‍රියාත්මක වෙනවා. පටිඝ සිත. එතකොට එහෙනම් දැන් දකින්න ඔය දෙක අන්ත දෙකයි. දැන් කෝ මැදුම් පිළිවෙත? අන්න එතන තමයි බුදුහාඳුරු මුණ ගැහෙන්නේ. ඕක හොඳට ඉගෙන ගත්තයි කියලා බුදුහාඳුරු මුණ ගැහෙන්නේ නැහැ. ඔය අන්ත දෙක. ඕක අන්ත දෙකක් කියලා දැනගත්තේ භාග්‍යතුන් වහන්සේ ලෝක පහනවා. හැබැයි ඕක අන්ත දෙකයි. තාම ඔබට දහම ලැබුන්නේ නැහැ. දහම ලැබෙන්න නම් මැදුම් පිළිවෙත මුණ ගැහෙන්න ඕනේ. කාමසුකල්ලිකාන යෝගී කෙනෙක් ගත්තා කියලා හරියන්නේ නැහැ. අත්තකින මතාන යෝගී කෙනෙක් ගත්තා කියලා හරියන්නේ නැහැ. මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදා. මොකද්ද මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ? එන ඔබ හොඳ සාදු මාධ්‍යයක් දෙන්න ඕනේ. පින්වත්නි, මැදුම් පිළිවෙත කියලා කියන්නේ දැන් එහෙනම් කාමසුකල්ලිකාන යෝගය කියන්නේ ලෝභය නේද? අත්තකිලමතාන යෝගය කියන්නේ ද්වේෂය නේද? දැන් උන දැන් තරලෝ උන දැන් බුදුහාඳුරු මුණ ගැහෙන්න බුදුහාඳුරු ඉන්න පැත්තට දැන් එන්න බලන්න පොඩ්ඩක්. එතකොට ඔබ ඇහෙන් රූපයක් දැකලා ඒ දැකපු රූපේ හේතු කොටගෙන බැඳෙන හිතෙන් ලොල් වෙලා බැඳෙන හිතෙන් ක්‍රියාත්මක වෙවි හිත තුල සිතිවිලි පවත්වමින් පවත්වමින් ආස්වාදයක් විඳිමින් සතුටෙන් ප්‍රීතියෙන් ඉෂ්ඨා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා කියලා හිතිතා ඒ අරමුණුම කල්පනා කරමින් කල්පනා කරමින් ඉන්නවනම් මේ කාමසුකල්ලිකාන යෝගද නැද්ද? කාමසුකල්ලිකාන යෝගය. දැන් එතකොට ඔබ කළ යුතු වෙන්නේ ඒ හිත හටගත්ත වෙලාවේ ආන්න දකින්න මෙන්න හටගත්ත ලෝභ හිත නැත්තම් මෙන්න හටගත්ත බැඳුණු
සිතක් මේ හටගත්ත හිත දකින්න. හටගත්ත හිත දැකලා අන්න දැන් ඔබ කරන්න ඕන එකම දේ තියෙන මොකද්ද? දැන් ලෝභ හිතක් හටගත්ත. ඇහින් දැකපු රූපය හේතු කොටගෙන මෙන්න බැඳීම් ටිකක් හිත තුල සකස් වෙනව නේද කියලා Taman නුවණින් දැකලා මේක ඇහින් නේද දැක්කේ බැඳෙන්නේ හිතෙන් නේද මෙලෙස සිතෙන් බැඳුනොත් සසර සකස් වෙනව නේද මේ කල්පනා වෙන සිතිවිල්ලක් පාසා මේව කෙලස් නේද කියලා Taman නුවණින් දැකලා දැන් එතනින් අත අන්න එතනින් අත මිදෙනකොට ඔන්න මැදුම් පිළිවෙත එතනින් අත මිදුන අතෙන්ට ගියේ නැතුව අත්ත කිනු දැන් මම කිව් එක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පිනන් දැන් ඔබට අරමුණක් ඇහෙන් දැකලා ඊට පස්සේ ඒකට සතුටු වෙලා ප්‍රිය වෙවි හිතෙන් නොල් වෙවි දැන් අරමුණ ප්‍රියජනකව වින්දනය කරනවා. වින්දනය කරනකොට ඔබ අයියෝ මෙහෙම වින්දනය කරොත් දුකයි මම ඕක බලන්නේ නැහැ ඔය පැත්ත අහක බලනවා කියලා වෙන දෙයක් කල්පනා කරනවා. ඒකද? නෑ එතකොට ඔබ කරලා තියෙන්නේ කාමසු කල්ලිකානුයෝගයෙන් පැන්න ඩොග් ගහලා අත කිලමතානුයෝගය. මම කාමසු කල්ලිකානුයෝගයෙන් පැන්න අත කිලමතානුයෝගය. මං කියන එක තේරෙනවද? දැන් ඔබට මැදුම් පිළිවෙත මුණ ගැහෙන්න නම් කරන්න ඕන ඒ කාමසු කල්ලිකානුයෝගය දකින්න ඕන. ඇහෙන් දැකපු රූපය හේතු කොටගෙන මේ හිත තුළ බැඳුණු වරමුණ දැකලා ඒ අරමුණෙන් මේ කෙලෙස් සකස් වෙන එක දැකලා අන්නේ ඒ අරමුණෙන් අත මිදෙන්න. ඒ අරමුණෙන් අප මිදෙනකොටම ආන්න ඒ අරමුණේ මැදුම් පිළිවෙත මුණ ගැහුණා. ඒ අරමුණේ මැදුම් පිළිවෙත මුණ ගැහුණා. ඔබ එතන අන්තයෙන් අත මිදුණා අනිත් අන්තයට පැන්නේ නැතුව. එතන අන්තයෙන් අත මිදුණා අනිත් අන්තයට පැන්නේ නැතුව. ඒ වගේම දැන් ඔබට යම් දැන් දිවට රසේව ඉල්ලනවා. නමුත් රසේව කන්න දෙන්නේ නැහැ දැන් නරකේව අඩුවේව දෙන්නේ. මොකද දැන් සිල් රැකලා මේව කරලා කන්දෙපා මේ මේක ආරක්ෂා කරගෙන ඉන්න කියලා දැන් කියනවා. නමුත් හිතෙන් වද දෙනවා. හිතෙන් වද දෙනවා. එතකොට දැන් ඔබ එතන අත්ති කිලමතාන යෝගියෙන් දැන් ඔබ කරන්න ඕන අන්න හිත අභ්‍යන්තරේ චිත්ත අභ්‍යන්තරේම හිතේ හටගත්ත මේ පටිඝ හිත දකින්න. ගැටෙන හිත දකින්න. ගැටෙන හිත දැකලා ඉන් අත මිදෙන්න. ඉන් අත මිදෙනකොට ඔබ එතන මැදුම් පිළිවෙතට එනවා. කාමසු කල්ලිකාන යෝගයට යන්නේ නැතුව. එහෙම නැතුව දැන් අයියෝ මේ කෑම ඉල්ලනවා මේම ඉල්ලනවා බලන්නකො මේම කියලා දැන් මේක දෙන්නේ නැහැ මේක රස දෙයක් කන්න නැහැ කියලා දැන් කල්පනා කරගෙන යටි ගැටි ඉන්නවා. ඊළඟට ඔබ කොතෙන්ද හරි පැනලා හොඳ දෙයක් ගිල්ලෝල ඇරලා හිතට සතුටක් දෙන එක නෙමෙයි. එහෙම දුන්නොත් දැන් මොකද කරුවේ? අන්න කාමසු අත්ති කිලමතාන යෝගෙන් ඔබ පැන්න කාමසු කල්ලිකාන යෝගෙන්. දැන් ප්‍රශ්න තියෙන්නේ එහෙම වුණොත් හොඳ දෙයක් නොකා ඉන්න කියලාද? නැහැ නැහැ ඒක නෙමෙයි. දැන් ඔබට බ්ලාස්ට් කරන්න තියෙන මොකද්ද? මේ සිතේ තියෙන එකයි. එතකොට එහෙනම් ආන්න බලන්න කුපිනන්නේ එහෙම දෙයක් නොලබෙනව කියනකොට හිත තුල ද්වේෂය සකස් වෙනවා. ඒ ද්වේෂය සකස් වෙනකොට සකස් වෙච්ච ද්වේෂසිත දැක්කා. ද්වේෂසිත දැකලා ද්වේෂිතෙන් අත මිදෙනවා. මැදුම් පිළිවෙතටපත් වුණා. එහෙනම් අත්ති කිලමතාන යෝගයෙන් අත මිදුණා. කාමසු කල්ලිකාන යෝගයෙන් නෙවෙයි. කාමසු කල්ලිකාන යෝගයෙන් අත මිදෙනවා. අත්ති කිලමතාන යෝගයට ගියේ. ඔන්න මැදුම් පිළිවෙත කියන එක. එතකොට ඔබ දන්නවා ලෝභ හිත හටගත්ත කියනකොටම දැන් ඇහෙන් රූපය දැකලා කැමැත් ඇති වෙලා ඒ අනුව මානසිකාරය පවත්නවා කියන්නේම ලෝභ හිතද නැද්ද? එදෙන් ලෝභ හිත. එහෙනම් ලෝභ හිත තියෙනවා නම් එතන සීලවන්තද දුස්සීලද? දුස්සීලයි. ලෝභ හිත තියෙනවා නම් උපදිනවද නැද්ද? උපදිනවා නම් දුකද නැද්ද? දුකයි. ඔන්න බලන්නකෝ. දැන් එතකොට සම්මුත් ඔබ දැන් සිල් අරන් ඇති. දස සිල් අරගෙන ඉන්නේ. දසසිල් අරගෙන දැන් ඔබ ඉන්නවා. හැබැයි ඇහෙන් දැකපු රූපයක් දිවට දැනු රසක් හේතු කොටගෙන දැන් අරමුණක් අරගෙන වින්දනය කරනවා. එතෙන් එතකොට බැඳිලාද නැද්ද? කෙලස්ද නැද්ද? තණ්හාව සකස් වෙලාද නැද්ද? ඉපදීම ඇති වෙනවද නැද්ද? ඇති. නමුත් දැන් ඔබ දසසිල් අරන්ද නැද්ද? ඔබ දුස්සීලද සීලවන්තද? දැන් කයින් මුකුත් වැරදියක් කරන්නේ නැහැ නේ. වචනෙන් වැරදියක් කරන්නේ නැහැ නේ. ආන්න කයෙන් නෙකරුවයි වචනෙන් නෙකරුවයි කියලා නෙමේ සැබෑ සිල්වතා වෙන්නේ. සිතෙන් නොකරනව නම් සිතෙන් නොකරනවා. ඇයි? සිත තමයි පෙරටු හැම දෙයකම. දුෂ්ට මනස සකස් වුනොත් වචන අපිරිසිදුයි. මනස අපිරිසිදු වුනොත් කය අපිරිසිදුයි. එ නිසා ඔබට තියෙන්නේ මනස පිරිසිදු කරගන්න එක.
එහෙනම් අන්න බලන්නකෝ, දැන් ඔබ ලෝභසිත පවත්නවා කියනකොටම දුස්සීලයි. හැබැයි සම්මතේ නම් දසසිල් සමාදන් වෙලා ඇත. නැත්තම් සාමනීර පැවිදි සිල් රැකගෙන ඇත. උපසම්පදා සිල් රැකගෙන ඇත. හැබැයි එහෙ අහෙන්දක රූපේ අරමුණු කරගෙන ගොදුරු කරගනිමින් හිත පවත්නවා දුස්සීලයි. එතකොට දැන් බලන්නකෝ දුස්සීලයි, ඒ වගේම කෙලෙස් සකස් වෙනවා, සසර සකස් වෙනවා. දැන් ඔබ බලන්නකෝ, ඔබ දැන් එහෙම දෘෂ්ටි සහිත සිල් රැක්ක නෙමෙයි, ඔබ දැන් නුවණින් ඥානවන්තවම ඇහෙන් දැකපු දෙයක්, කනට ඇහුණු දෙයක් හේතු කොටගෙන හිත තුළ බන්ධනයක් හටගත්තනම් මෙන්න සංයෝජනයක් හටගත්ත කියලා නුවණින් දකිනවා. ඒ සංයෝජන හේතු කොටගෙන නූපන් සංයෝජන හටගන්නම්, ඒක නුවණින් දකිනවා. දැකලා මේක ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරනකොටම ලෝභ සිතෙන් අත මෙදුණා. දැන් හිතේ ඒ මොහොතේ වර්තමානයේ තුල සම්දිත්තිකව මේ නිමේෂයේ හිත තුල හටගත් එක දැක්කා. දැක්කලා එතනින් අත මිදුණා. ආන්න එතකොට පින්නන්නේ හිතේ යථාර්ථය එතන දැක්ක කියන්නේ යථා භූත ස්වභාවයයි සම්මා දිට්ඨියයි. අන්න එහෙනම් එයා සම්මා දිට්ඨියට පත් වෙනකොටම පින්නන්නේ එයාට සීලවන්ත වෙනවා. එක්සනිකෝ සමාධියක් ඇති වෙනවා. ඒ නීවරණ ධර්ම ටික දුරු වෙනවා. දැන් අන්න එහෙනම් මෙයා කාමසුකල්ලි කාණ යෝගයේ දැක්කා. දැකලා එතනින් මැදුම් පිළිවෙතට පත් වෙනකොටම ආර්ය ස්ථාංග මාර්ගයට වැඩෙනවා. මධ්‍යම ප්‍රතිපදාව. ඒ වගේමයි පින්නන්නේ අත්තකිලමතාන යෝගයේදී ද්වේෂය සකස් වෙනකොටම දැක්කනම් එතකොට තමන් ඒක දැකලා ඉවරලා මේ ද්වේෂයෙන් අත මිදෙනකොටම අන්න එයා සීලවන්ත වුණා. ඇයි මේ මොහොතේ හටගත්ත හිත තමයි එයා දැක්කේ වර්තමානයේ තුල සම්දික්කෝම දැක්කා. ඕපනයිකෝම තමන්ගේ හිත තුල තියෙන එක දැක්කා. ඒ දකිනකොට ආන්න එතකොට එයා එතන සත්‍ය තමයි දකින්නේ. සත්‍ය ඥාණයටපත් වෙන්නේ. ඇයි බලන්න මේ නිමේෂයේ හිත තුල තියෙන දේ දකින්නේ සත්‍ය. ඒ දකිනකොටම ආන්න එයා දකින මෙන්න හිත තුල බැඳෙන හිතක් සකස් වෙලා, මෙන්න හිත තුල ගැටෙන හිතක් සකස් වෙලා, මේ ගැටීම හේතු කොටගෙන කෙලෙස් සකස් වෙනවා, මේ කෙලෙස් හේතු කරගෙන උපත සකස් වෙනවා, දුක සකස් වෙනවා නේද කියලා තමන් නුවණින් දකිමින් කෙලෙස් පවන වීර්යයෙන් යුක්තව සිහියෙන් නුවණින් යුක්තව ඒක ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරනකොට ඔන්න මෙදුම් පිළිවෙත. එතකොට ආන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අත්තකිලමතාන යෝග්‍යාන්තයක්, කාමසුකල්ලිකාන යෝග්‍යාන්තයක්, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණලා මෙදුම් පිළිවෙතින් ඔබට හිතුන ලාමකෝ මෙහෙම දෙයක්. එහෙනම් කාමසුකේ ඇලී ගැලී සිටීම තමයි කාමසුකල්ලිකානු. ශරීරයේ දැඩිසේ දුක් වීම තමයි අත්තකිලමතානු. නැව සාදුනාදයක් දෙනවෝ. පින්නනි කාමසුකල්ලිකාන යෝගය කියන්නේ කාමේ ඇලී ගැලී වාසය කිරීම. අත්තකිලමතාන යෝගය කියන්නේ ශරීරයේ දැඩිසේ දුක් වීම. දැන් එතකොට මේ අන්ත දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා කාමසුකල්ලිකාන යෝගයේ අන්තයක්, අත්තකිලමතාන යෝගයේ අන්තයක්. ඔය දෙකෙන් අත මිදලා මැදුම් පිළිවෙතට ආවා. එතකොට ඔබ හිතන්න පුළුවන් එහෙනම් වැඩියෙන් කාමේ ඇලී ගැලී යන්නේ නැතුව ටිකක් ඒක අඩු කරනවා. දැඩිසේ ශරීර දුක් දෙන්නේ නැතුව ටිකක් ඒක අඩු කරනවා. මේක පැත්තෙන් 150ක් අඩු කරලා මේ පැත්තෙන් 150ක් අඩු කරාට පස්සේ ඔන්න මැදුම් පිළිවෙතයි. කිව්වක තේරුන්නේ නැහැ. ඒ කියන්නේ වැඩිපුර කාමසපේ ඇලී ගැලී නැතුව සාමාන්‍ය විදිහට කාමසපේ ඇලී ගැලී යනවා. දැඩිසේ ශරීරයට දුක් දෙන්නේ නැතුව මද විදියට ශරීරයට දුක් දීලා කටයුතු කරනවා. එතකොට ඔබ හිතනවා අපි ඉන්නේ මධ්‍යම. එහෙමද? නෑ, ඒක නෑ. ඒක ලාමක එකක්, හීන එකක්. දැන් ඔබ හිතනවා දැඩිසේ හොඳට මේ පංච ඉන්ද්‍රිය වලට අරමුණු දීලා ඒවයි වින්දනය කරමින් ඉන්නේ. අපි ටිකක් නිසා අපි ඉන්නේ මධ්‍යස්ත විදියට, මැදුම් පිළිවෙත විදියට. නෑ, මැදුම් පිළිවෙත කියන්නේ ඕක නෙමෙයි. දැන් ඒකදී අපි ටිකක් කාම අරමුණ වින්දනය කරනවා කියන තැන ටිකක් කියන්නේ ඒකේ සංඛ්‍යාත්මකකේනේ අඩු වෙන්නේ. නමුත් ටිකක් කියන තැනත් ලෝභේ නැද්ද? තියෙනවද නැද්ද? දුස්සීලද නැද්ද? දුස්සීලයි. මැදුම් පිළිවෙත තියෙනවද? නැහැ. ටිකක්ද ගොඩක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. තණ්හාවේ චුට්ටයි ගොඩයි. දැන් පිනන් මේ කියන්න තේරෙන්නේ නැහනේ. තණ්හාවේ අපිට මේ ලිමිට් දෙන්න බෑ.
ඒකනේ තණ්හා මෙච්චරයි පොඩ්ඩයි තණ්හාව පොඩ්ඩයි ගොඩ වුණා තණ්හාව තණ්හාමයි පොඩි වුණා තණ්හාව තණ්හාමයි අන්න ඔකට හරි මොන මට මතක් වුණා හොඳම උත්තරයක් දෙන බාහතුන් වහන්සේ අහනවනේ මේ අර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවානේ අනාගාමී වෙලා මේ ඒ කටයුතු කරන්න පිනනකොට අහනවා මම දැන් ඇයි මේ බණ බාණ්ඩ කටයුතු කරන බව පේන්නේ නැත්තේ ස්වාමීනි මම සුද්ධාවත බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉතුරු කොට කරගන්නවා කියලා ඒ අනාගාමී තවත් මේ මේ කාම ලෝකෙට එන්නේ නැහැ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඉතුරු සුත්ත එහෙ තියස්සක්වත් ඉඳලා කරගන්නවා එන්නේ එතනදී උපතක්ද නැද්ද ඒකත් මේ අනාගාමී ඉතින් බුදුහාඳුර අහනවා මහාන අසූචි පොඩ්ඩක් ගෑවුනොත් ගඳද ගොඩක් ගෑවුනොත් ගඳද කියලා දැන් ඔබෙන් ඇහුවොත් ඔබ මොකද කියන්නේ අත්ත තත්ත්ව බොරු කියන්නේ බා දැන් ඔබෙන් ඇහුවොත් ඔබ කියන්නේ මොකද්ද ගොඩක් ගෑවුනොත් ගොඩක් ගඳයි පොඩ්ඩක් ගෑවුනොත් නෑ කියන්න එපා බුරු කියන්න එපා මේ වෙසක් පොයදා ඕගොල්ලෝ කියන්නේ අනිවාර්යෙන් පොඩ්ඩක් ගෑවුනොත් ස්වාමීනි පොඩ්ඩක් ගඳයි ගොඩක් ගෑවුනොත් ස්වාමීනි ගොඩක් ගඳයි ඕගොල්ලෝ කියන්නේ එහෙමයි නමුත් අර සානස්තිකෝ ස්වාමීනි අසූචි කියන්නේ ගඳ ගහන එකක්මයි ඒ නිසා පොඩ්ඩක් ගෑවුනත් ගඳයි ගොඩක් ගෑවුනත් ගඳයි එහෙනම් බුදුහාමුදුරේ දේශනා කරන මහා නෑ එහෙනම් මම නැවත ඉපදීම අසුරු සනක්වත් වර්ණනා කරන්නේ නැහැ කිය. ඉපදීම අසුරු සනක්වත් වර්ණනා කරන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අර අසුචි කොටට උපමා කරේ මොකද්ද? ඉපදීම. අසුචි කොට වර්ණනා කරේ මොකද්ද? ඉපදීම. දැන් එතකොට ඔබ ඉපදීම පලාපොරොත්තු වෙන වැඩ කරන්නේ නැද්ද? යන්න මං අහන්නේකද? ඉපදීම පලාපොරොත්තු වෙන වැඩ කරන්නේ නැද්ද? යන්න දැන් කියලවත් කියවන්න බෑනේ ඔබ ඉපදීම පලාපොරොත්තුෙන් ඒ වැඩ කරන්නේ නැද්ද දන් දෙන්නේ නැද්ද සිල් රකින්නේ නැද්ද භාවනා කරන්නේ නැද්ද උදව් උපකාර කරන්නේ නැද්ද ඒක කරන්නේ නැද්ද ඉපදීම පලාපොරොත්තුෙන් බුද පූජා කරන්නේ නැද්ද කරනවද නැද්ද ඒ කියන්නේ මොකක් බලාපොරොත්තුෙන්ද අර උපමාවට අදාළව මොකක් බලාපොරොත්තුෙන්ද අසූචි බලාපොරොත්තු ඔබ අසූචි බලාපොරොත්තුෙන් try කරන්නේ නැද්ද ඇයි නේද? එතකොට ඔබ කියනව නේද? ඇත්ත වශයෙන්ම ඔබ පුද පූජායකයෙක් හේව කරන්නේ සුගති ගාමි වෙන්න, අරව වෙන්න, මේ වෙන්න කියලා කරනවද නැද්ද? කරනවා. එතකොට දැන් මේ මොනව බලාපොරොත්තු වෙනද? අසූචි බලාපොරොත්තු වෙයි. එතකොට ඒකෙත් දැන් ඔබ කියනවනේ සතර ආපායන දුකයි. මනුස්ස ලෝකේ හොඳයි. දිව්‍ය ලෝකේ ඊටත් හොඳයි. දැන් එතකොට දැන් සතර ආපායේ උපදින නම් ඒකත් අසුචිද නැද්ද? මනුස්ස ලෝකෙත් උපදින නම් අසුචිද නැද්ද? දිව්‍ය ලෝකෙත් උපදින නම් අසුචිද නැද්ද? අසුචි. දැන් එතකොට ඔබ ඕක විභේදනය කරන් තියනවද නැද්ද? සතර ආපායේ නරකමයි. දුකමයි. මනුස්ස ලෝකෙ ඊට වඩා හොඳයි. දිව්‍ය ලෝකෙ උඩට යන්න හොඳයි. එතකොට ඕකත් දැන් ඒ විභේදනය කරන් තියනවද නැද්ද? දැන් මේ අහන එක දැන් තේරෙනවා මේ දැන් එහෙම කරන් තියෙනවද නැද්ද? කරන් තියෙනවා. එතකොට ඔබ වැඩියෙන්ම කැමති සතර පහ යන්නද? මනුස්ස ලෝකෙ යන්නද? යන්නට ගහලා. දිව්‍ය ලෝකෙ යන්නද? ආ දැන් කටින් නෑ මේක කර. මේක කර. ඒ කියන්නේ කටින් කිව්වොත් ඒක ලැජ්ජ වගේ මේක කරනවා. එතකොට දැන් බලන්නකො. එහෙනම් ඔබ කියන්නේ බුදුහාඳුරන මොකද්ද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ නරකම නරක ගඳ ගහන අසූචිත් තියෙනවා. ස්වාමිනී ඊට වඩා හොඳ ඒවත් තියෙනවා. ස්වාමිනී ඊටත් වඩා හොඳ ඒවත් තියෙනවා. ඒ නිසා අපි වැඩ කරන්නේ ස්වාමිනී හොඳ අසූචි බලාපොරොත්තු. දැන් මනුස්ස සැප බලාපොරොත්තු වෙන මනුස්ස ලෝක ඉපදීම බලාපොරොත්තු වැඩ කරගෙන හොඳ අසූචි බලාපොරොත්තු වෙන. දිව්‍ය ලෝකේ කියන්නේ ඊටත් වඩා හොඳ අසූචි බලාපොරොත්තු වෙන. දැන් අතර ඔබ වඩා හොඳ අසූචි වලට කැමතියි නේද? කැමතියි නේද? කියන්න ඕද නැද්ද? ඒ නිකන් නැහැ දැන් අර කියන අසූචි බලාපොරොත්තු ඒ කියන්නේ අසූචි නෙමෙයි මෙතන උපමාව තියෙන්නේ. අසූචි කියලා කිව්වේ නැවත ඉපදීම. දැන් හොඳ ඉපදීම කියලා වෙන් කරන්නේ නැද්ද? හොඳ ඉපදීම කියලා බලාපොරොත්තු නැද්ද? හොඳ තැනක උපදිනවා නම් කැමතිද නැද්ද කියන්න.
ඒ කියන්නේ හොඳ අසුචි වලට කැමතිද නැද්ද? අන්න බලන්න. දැන් පින්නන්නේ ඕගොල්ලෝ පෙල්ල ගැහිලා පෙළ හැරේ යනවනේ හොඳ අසුචි ඉල්ලගෙන. ඔව්ද නැද්ද? බුදුහාමර දෙතනගේ අසුරු සනක් අත්පත වර්ණනා කරන්නේ ඉපදීම මා අසුචි. දුකයි. ගඳයි. එහෙව් එකේ කවුද පින්වත්නි මේ කතන්දර මේ කියන්නේ පෙළ ගත්තන්නේ යමන් දිව්‍ය ලෝකේ හොඳ අසූචිතියක් දෙන්නම් උඹට යමන් වරෙන් සක්විති රජකම දෙන්නම් හොඳ අසූචි මුදුම වැඩේ නේ දෙන්නේ අසූචි නම් කොහොමත් ගඳයි ඉපදීම නම් කොහොමත් දුකයි එහෙනම් බුදුහාඳුරු ලෝකේ පාලනය පින්නම් මොකද්ද ඉපදීමෙන් අතනක මම කවුරු හරි කෙනෙක් දැන් ඔබට දැන් මම හිතනවා මීට පස්සේ කවුරු හරි කෙනෙක් කතා කරොත් එන්නකො හොඳ අසූචි ලැබෙන වැඩ පිළිලක් අපි කරනවා එහෙ යම් කිව්වොත් දැන් යනවද ඔව් ඇත්තම යට ගන්න අද නะ හිතින් පස්සේ නම් දුවන්න පුළුවන් තමයි අරලාට දිව්‍ය ලෝක ලැබෙනවා මෙහෙම මෙහෙම එහෙ යන්නත් අපි ටිකක් කරගන්න කිව්වොත් මල්ල පුරව ගන්න ඉන්න කිව්වොත් අනිවාර්යෙන් බලන්න පින්නවනේ ඔගොල්ලෝ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. දැන් ওই කතාව එළි ඉන්න කෙනෙකුට කවුරු පිළිගන්නවද? නෑ පිට මේගොල්ලෝ කියන්නේ ඒක තමයි කරගන්න ඕන දිව්‍ය ලෝකයක් නැතුව වැඩේ කරගන්න ඕන. ඒගොල්ලෝ දකින්නේ ඉපදීමම දුකයි කියන එක දකින්නේ නෑ. එහෙනම් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ පින්වන්දි කාමසුකල්ලිකාණු යෝගයේ ඔබ දකින්න අරමුණු අරගෙන ඇලී ගැලී වාසය කිරීමයි. ආන්නේ ඇලී ගැලී වාසය කරනකොට ඒ අරමුණ දකින්න ඒ අරමුණෙන් අත මිදුනොත් තමයි අන්න එතන මැදුම් පිළිවෙල. අත්කිලමතාන යෝගය කියන්නේ ඒ අරමුණ සම ගැටි ක්‍රියාත්මක වෙන එක. ඒ ගැටි ක්‍රියාත්මක ද්වේෂය දැකලා ඒ ද්වේෂයෙන් අත මිදුනොත් තමයි එතන ඔබ මැදුම් පිළිවෙත වෙන්නේ. නැතුව අර දෙකේ භාගයක් ක්‍රියාත්මක කරන එක ඒ කියන්නේ දැන් මං හිතන්නකො මෙහෙම මෙහෙම දැන් ඕගොල්ලෝ වෙඳ කනව එළවලු හතරකුයි බතුයි. දැන් කියන පොල් සම්බෝලුයි බතුයි කනවා කියලා. දැන් පොල් සම්බෝ දැන් ඕගොල්ලෝ කියන එළවලු හතරකුයි බතුයි කනකොට ඔය කාමසුකල්ලි කාණු යෝගිය. මේ අපි ඉතින් ලදපමණින් මේ සම්බෝලේ බතයි නෑ සම්බෝලේ බතයි කාමසුකල්ලි වෙන්න පුළුවන්. අරකත් කාමසුකල්ලි වෙන්න පුළුවන්. දැන් කන එකේවත් ඒ ද්‍රව්‍ය වල නෙමේ කාමසුකල්ලි තියෙන්නේ. මොකේද? සිතේ. අර පොල් සම්බෝලේ බතරයි හරි කැමති නම් ඒක වින්දනය කරමින් කනවන. ඒක නිසා එකම දේ තියෙන කන දේ අරව මේව නෙමේ. බලන්න කොහෙද? කාගේ හිතද? තමන්ගේ හිත. ඒකයි ධර්මයේ ඕපනයි කයි කිව්වේ. තමන් තුලින් බලන්න කිව්වේ. පින්නදි මේ ලැබිච්ච මේ දුර්ලභ වෙලාවේ මේක ඔබ අවබෝධ කරගෙන ඔබේ හිතට ලෝභ හිත සකස් වුණොත් දැන් ඔබ දානයක් අපට දුන්න කියනෝ දැන් අද බලනකො මේ පින්වත් පිරිතන මේ ඉන්න සියලුම අය දැන් උදේ දවල් දානය අර ඉන්දිනුල් මහතුරු දෙනවනේ පින්වත්නි. එන්නේ බලන්නකො ඒගොල්ලෝ කොච්චර වේදමක් කරලා මේ කරනවද කියන එක. දැන් එහෙම කරන් අපි කිව්වොත් මෙයාලට මේක හරි ශ්‍රේෂ්ඨයි මේම මෙහෙම කියලා හිත බන්ධනය කරලා දුන්නොත් ඒක ඒගොල්ලෝ වින්දනය කරොත් මානසිකතෙන් අන්න එයාලට දුක සකස් වෙනවා. එයාල තියෙන පිනන්නේ මේ දානි දුන්නා වගේ දානි ද්‍රව්‍ය අතෑරුව වගේ හිත තුළ බැඳීමක් ඇතන ඒ හිත අතෑරින්න. උච්චරයි මහා ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒකයි. බැඳි බැඳි එනවනම් ඒක දකින්න ඒක අංචතාවේ දකින්න ඒ හිතින් අත මිදින්න ශ්‍රේෂ්ඨයි. ඒක තමයි බුදුහාඳුර ලෝක පහළලා අපිට දේශනා කරන මහා සිංහනාදය. මේක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් පින්නන්නේ අනේ මේ අවාසනාවට මේ දහම නොදන්න අය දහම කියන්න ගිහිල්ලා පින්වත්නි මුදා මිනිස්සු අසරණ වෙලා තියෙනවා. ඒ මිනිස්සු අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සු අසරණ වෙලා තියෙනවා. දැන් මේක ඔබට තේරෙන මේ හිතේ නේ පින්වත්නි වෙනස තියෙන්න ඕන. හිත නෙවෙයි දකින්න ඕන. ඔච්චරයිනේ. ඒ නිසා ඔබ දකින්න පින්වත්නි ඔබ මහා වාසනාවන්ත නිසා ශ්‍රේෂ්ඨ සම්පන්න නිසා අතීත සතරේ දාන සීල භාවනා පුරුදු නිසා තමයි මේ හොඳ මනුස්සකමක් ඇතුව මෙතෙන්ට ආවේ. දැන් මෙතෙන්දී ඔබ ඒ බුදුහාමුදුරන්ගේ මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙන උතුම් දහම අහලා ඒ අනුව මානසිකාරය පවත්වලා මැදුම් පිළිවෙත තුල ක්‍රියාත්මක වෙලා ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිලා ප්‍රඥා සීල සමාධි දිනුනලා සංසාර දුකෙන් අත මිදෙන්නම නැවත නූපදින්නම හේතු වාසනා වේවා.